අපි තව විනාඩි දෙක තුනක් බලමු. තව විනාඩියක් දෙන්න මේ ස්ක්‍රීන් ෂොට් ෆැසිලිටි එක පොඩි ගැටුවක් තියෙනවා මම ඒක හදලා ක්ලාස් එකට ගමු විනාඩියකින්.
කවුරුහරි කියනවාද මට මගේ මේ ස්ක්‍රීන් ෂෙයරින් එකේදී මේ ප්‍රශ්න අංක 11 සිට 15 දක්වා පේනවද කියලා? ඔව් සර්. හරි. අයිට් අපි පටන් ගමු යන්නේද? සුබ දසනක් කාල සිල දෙනාටම ටිකක් අපේ පන්ති 15ක් 16ක් වගේ ප්‍රමාණයක් ඉන්න වා වුණත් අද දවසේ මම හිතන්නේ රාජකාරී කටයුතුත් එක්ක නිසා වෙන්නේ නැති හතර දෙනෙක් තමයි සම්බන්ධ වෙන්නේ. කමක් නැහැ අපි පන්ති දිකට කරගෙන යමු. එතකොට ඒ අයට අපි රෙකෝඩින් එකක් දාලා තියෙනවා. රෙකෝඩින් එක බලන්න පුළුවන් පහසුකම් දෙමු. එතකොට අපි ඊයේ දවසේ IQ පළවෙනි ටියුට් එක ඉවර කතා කරලා ඉවර කරා. දෙවෙනි ටියුට් එකෙත් ප්‍රශ්න කිහිපයක් කතා කරා. අද උදේත් මම IQ ටියුට් එකක් WhatsApp group එකට දැම්මා. එතකොට මේ දෙවෙනි ටියුට් එකයි තුන්වෙනි ටියුට් එකයි අද උදේ වරුවේ කතා කරලා හවස අපි අවබෝධය વિશે කතා කරමු. මම උදේ 12ට විතර අවබෝධය વિશે ටියුට් එක WhatsApp group එකට දාන්න. එතකොට IQ මේ ටියුට් තුනෙන් පස්සේ තියෙනවා ටිකක් විභාග මට්ටමේ පේපර්ස් තමයි අපිට හම්බ වෙන්නේ. තව IQ ටියුට් අපි සෝදානම් කරලා තියෙනවා පහක් විතර. ඒ පහ අපිට කරගන්න පුළුවන් වුණොත් IQ වල ගොඩක් සිලබස් එකේවා ආවරණය කරගන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඊටස ඔබට ටයිමින් හදාගත්තා නම් විභාගෙදී උත්තර ලියා ගන්න පුළුවන් වෙයි. මොකද මේ ස්වරූපයේ ප්‍රශ්න පත්‍ර හැදෙන නිසා වර්තමානයි. රයිට්. එතකොට අවබෝධයේ વિશે අපි එහෙනම් හවස කතා කළා. අද IQ ටික කතා කරමු. වෙලා වැඩි ගන්න නැතු ඉක්මනට මේ IQ paper tube දෙකකේව කතා කරන්න තියෙන නිසා ඔබ ඉක්මනින් කතා කරගෙන කතා කරගෙන යමු. උනාහරි පැහැදිලි කරගන්න තැනක් තියෙන තැන්වලදී පැහැදිලි කරගමු. රයිට්. එහෙනම් අපි ඊයේ කියන්නේ දෙවෙනි IQ tube එකේ ඉතුරු ප්‍රශ්න ටික කතා කරමු. ඊයේ අපි ප්‍රශ්න කිහිපයක් කතා කරා. ප්‍රශ්න ගණන 10ක් විතර අපි කතා කරලා තියෙනවා. ඔව් ප්‍රශ්න 10ක් කතා කරා. අපිට තියෙන ප්‍රශ්න අංක 11 සිට 15 දක්වා මේ ටික හදලා ඇති කියලා හිතනවා. මොකද මේ ටියුටර් ගොඩක් දවස් අපි දාලා ඒ නිසා මගෙත් එක්කම කතා කරගෙන යමු. ඒකට ඔයාලට ඉතුරු ටික හදාගන්න පුළුවන් හැකියාව ලැබෙයි. මොකද කියන්නේ ප්‍රශ්න අංක 11 සිට 15 දක්වා කොටු 24 කින් සමන්විත පහත කොටු ජාලය හා සම්බන්ධ වේ. බලන්න කොටු 24ක් තියෙනවද කියලා. ඔව්. එහෙනම් කොටු 24ක් තියෙනවා. මේ ජාලය තුළ සෑම කොටුවක්ම 1 සිට 9 දක්වා ඉලක්කම් අතරින් කිසියම් ඉලක්කමක් බැගින් යොදා සම්පූර්ණ කළ යුතු වේ. එතකොට 1 සිට 9 දක්වා තමයි අපිට තියෙන්නේ ඉලක්කමක් පාවිච්චි කරලා පාවිච්චි කරන්න. එතකොට 10 කියන එකක් මේක කොටු ඇතුළට එන්න පුළුවන්ද? බෑ නේද? 10 කියන එකක් එන්න බෑ. රයිට්. ඊට පස්සේ මේ සඳහා ඒ කොටු පේලියේ හෝ තීරයේ හෝ ඇතුළත් ඉලක්කම් වල එකතුව එම පේලියට හෝ තීරයට එක ඉල්ලේ පිටතින් දක්වා ඇත. එහෙනම් මේ පිටතින් තියෙන්නේ මොනවද? ඒ පේලියට හරි තීරයට හරි සම්බන්ධ ඉලක්කම් වල එකතුව. එදි අඳුරු කරන ලද ප්‍රදේශ වලින් සීමා වී ඇති කොටු පේලියක හෝ තීරයක හෝ එකම ඉලක්කම එක්වරකට වඩා නොවේදී. අපි අඳුරු කරලා තියෙන ප්‍රදේශ වලින් සීමා වෙලා තියෙන ඉලක්කම එකපාරකට වඩා යෙදෙන්නේ නෑ. උදාහරණයක් මෙතන එක තිබ්බ නිසා ආයෙ මෙතනත් එක තියෙන්න පුළුවන්ද? එතනත් එක තියෙන්න බෑ. මේ ආකාරයට මෙම කොටු ජාලය ඇතැම් කොටු සඳහා යෙදෙන ඉලක්කම් සඳහන් කර ඇති අතර තවත් කොටු සඳහා ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි අක්ෂර යදා හෝ හිස්ව තබා ඇත. හරි. ඒ අනුව ABCD අක්ෂර මගින් ඒ ස්ථානයට අදාළ ඉලක්කමක් වෙදී නියෝජනය කරනවලු. අන්නේ ඉලක්කම් මොනවද කියලා අහනවා 11 සිට 15 දක්වා. එද මේ තියෙන කොටු ටික හේලියට හරි තීරයට හරි සම්බන්ධ එකතු තමයි පිටින් තියෙන්නේ. මේ සීමා කරලා තියෙන ප්‍රදේශයේ එකම ඉලක්කම හේලියේ හෝ තීරයේ එකම ඉලක්කම යෙදෙන්න බෑ කියලා කියනවා. එහෙනම් මේ කොටු ටික සම්පූර්ණ කරලාට පස්සේ A වලට එන්න කීයද, B වලට එන්න කීයද, C, D, E වලට එන්න කීයද කියලා අපිට හොයන්න වෙනවා. රයිට්. හදපු නැති අයට ඕන තව විනාඩියක් විතර දෙන්නම්. එතකන් බලන්න හදපු අය තියෙනවා නම් answers ටික chat box එකට දාන්න.
Aduh, pahin mana chat box sederhana. Right, answers dala thiyena godak aya api balamu. Thoda ekke indala 9 dakwa ilakkam walin nitharai meka sampurna karanna puluwan kiyala kiwwe. Teere hari peeli hari ekathuwa pitatin deela dena kiyuwa. Ekama අඳුරු ප්‍රදේශ වලින් සීමා වේදි ප්‍රදේශ වල එකම ඉලක්කම යොදන්න බෑ කියලා කිව්වා. හරි එනිසා අපි පටන් ගන්න පුළුවන් තැනක් බලමු. උදාහරණයක් මෙතන 42 ඉන්නේ. එහෙනම් 42 කියන්නේ එක්කෝ මේ තීරය එක මේ පේලි එකතු එහෙම නැත්නම් මේ තීරුව එකතු. හැබැයි මේ තීරුව එකතු කියලා 42 ඉන්න මෙතෙන් 41 කියලා දාන්න පුළුවන්. එහෙම දාන්න බෑ. හේතුව 41 දාන්න බෑ. එකේ ඉඳලා 9 දක්වා ඉලක්කම් විතරයි දාන්න පුළුවන්. නම් 42 කියන්නේ මේ තීරය එකතුව මේ කොලම් එක එකතුවද නැහැ නේද කොලම් එක එකතුව වෙන්න බෑ නම් මේ තීරුව එකතුව කොලම් එක එකතුව වෙනම් කොහෙද ඇත්තේ ඔව් මේ උඩ තියෙන 4 කියලා කියන්නේ එහෙනම් මේ කොලම් එකේ එකතුව එතස 4 මෙතන තියෙන 1 අවිස 4 වෙන අඩුයි තව 3ක් අනේ ගොඩයි බලන්න මේ එතන මේ 8 තියෙනවා 8 8 කියලා කියන්නේ අරහේ ඉඳලා මේ එකතුව වෙන පොලොවන් අතනක් තුල තියෙනවානේ මේ හැරි අඳුරු කරලා තියෙන්නේ නේද මේ හැරි අඳුරු කරපු ප්‍රදේශ. එතකොට 8 කියන්නේ අරහේ ඉඳලා වෙන එක නෙවෙයි. එහෙනම් මේ තීරි මේ පේලියේ මෙන්න මේ කොටු දෙකේ එකතුව වෙන්න ඕනේ නේද මේ කොටු දෙකේ එකතුව වෙන්න ඕනේ. ඒ නිසා මෙතන 8 තියෙනවා මෙතන 1 තියෙන්නේ 8 වෙන අරි තව 7ක්. මෙතන 11 තියෙනවා. නම් මේ දෙකේ එකතුව තමයි 11 අරහේ ඉඳලා මේක වෙන්න බෑ මේ හැරි අඳුරු කරලා නේද තියෙන්නේ. එනිසා 11 මෙතන 3 එනිසා 11 වෙන අඩුයි තව 8ක්
එහෙනම් දැනටම 8යි 7යි 15යි එහෙනම් මේ තීරුව එකතු 12යි කියලා අපි ගන්න පුළුවන්ද 12යි කියලා ගන්න බෑ 8යි 7යි 15යි මේ තීරුව එකතුවත් එහෙනම් උඩට තමයි අරන් තියෙන්නේ 18යි කියලා සෝ 18 වෙන අඩුයි 15 කියන්නේ 3 සා ඒ කියලා කියන්නේ 3 නේද ඒ කියන්නේ 3 රයිට් එහෙනම් මේ 12 කියන්නේ මොකද්ද එහෙනම් මේ 12 කියන්නේ මොකද්ද මේ හරහට පෙළේ එකතුව හරහට පෙළේ එකතුව කියන්නේ මේ කොටු දෙක එකතුව තමයි 12 දැනට 4ක් තියෙනවා දැනට 4ක් තියෙනවා සා 12 වෙන අඩුයි තව 8ක් 12 වෙන 8ක් අඩුයි එතන මේ තීරුව එකතුව තමයි එහෙනම් 23 වෙන්න ඕනේ තීරුව එකතුව දැනට 8යි 6යි 14යි 14 කියන්නේ 23 වෙන අඩුයි තව 9ක් සා 9 මෙතෙන්න රයිට් මේ තීරුව එකතුව ගත්තොත් මේ තීරුව එකතුව ගත්තොත් මෙතන මී කියන එක දන්නෙත් නැහැ මෙතන හිස් කොටුවට එන ගාන දන්නෙත් නැහැ සා දෙකක්ම දන්නේ නැති නිසා අපි ටිකකට ඕම තියමු නේද දෙකක් බැරි නිසා අපි රිකවර්න තියෙන එකේ නමාරු මෙතනත් කොටු දෙකක්ම දන්නේ නැහැ නිසා සුට්ටක් තියමු මෙතනත් ඊ සහ ඩී කියන දෙකම දන්නේ නැහැ ඒ නිසා සුට්ටක් ඕම තියමු මේ පැත්තට આવොත් ලේසි මෙතන 14 මෙතන 9 නිසා 14 වෙන විදිහ කීයද 5ක් අඩුයි මේ පැත්තට આવොත් මෙතන 3 එතන 1 තියෙනවා සා 3 වෙන අඩුයි තව 2ක් මෙතන 2 1යි 3 වෙනවා එහෙනම් මේ තීරුව එකතු කරනවා මේ 4 කියලා කියන්නේ සා මෙතන 1 සා 3 එනවා මෙතන 4 වෙලා තියෙන නම් මේ හරහට පේලි එකතු ඒ කියන්නේ මේ කොටු දෙක එකතුව සා 4 වෙන අඩුයි තව 1ක් දෙකම ඉලක්කම යෙදුනාද එයාගේ එකම පේලියේ හෝ එකම තීරුවේ එකම පේලියේ හෝ එකම තීරුවේ තමයි තියෙන්නේ බෑ එකම පේලියේ කවදාවත් එකේව දෙකක් නැහැ එකම තීරුවේ කවදාවත් එකේව දෙකක් නැහැ මෙතන එකක් තිබල මෙතන එකක් තිබල ප්‍රශ්න නැහැ නේද සරලව නැහැ දැන් C කියන්නේ කේද කියලා හොයන්න පුළුවන් බැරිද පුළුවන් ඇයි මේ තීරුවේ එකතුව 7යි දැනට 1යි 2යි තියෙනවා සා 1යි 2යි 3යි තව 7 වෙන අඩුයි 4ක් නිසා C කියලා කියන්නේ හතර ඒ හරි සි හරි අපිට තව තියෙනවා බී ඊ ඩී ඔව් දැන් මේ ඉතින් ඒක බලන්නම වෙනවා නේද දැන් මේ ටික බලන්නම වෙනවා ඊ ඩී ගත්තොත් මේ තීරුව එකතුව තමයි 21 දැනට හතරක් තියෙනවා දැන් ඊ සහ ඩී වලට දාන එකතුව තව කීයක් වෙනවද ඔක්කොම 21 වෙන මේ හතරයි කරාම 21 හතරක් අඩු කරාම 17ක් වෙනවා එන් E සහ D වලට දාන දෙකේ එකතුව 17ක් වෙන්න ඕනේ. සෝ 17 හදාගන්න ක්‍රම බලන්න. ඉලක්කම් දෙන්න තියෙන 17 හදාගන්න විදි බලන්න. 10යි 7යි දාන්න පුළුවන්ද? 10යි 7යි බැහැ. 10 කියන දාන්න බැහැ. 1 ඉඳලා 9 දක්වා විතරයි පුළුවන්. සෝ 10 දාන්න බැහැ. තව 17 හදාගන්න තව එකම ක්‍රමයෙන් දින මොකද? 8 සහ 9. 8 සහ 9. හැබැයි මෙතෙන්ට 9 දෙන්න දීලා මෙතෙන්ට 8 දෙන්න පුළුවන්ද? D වලට 9 දෙන්න පුළුවන්ද? බෑ. දැනට 9ක් දීලා තියෙනවා. එහෙම වුණොත් එකම පේලියේ 9 ඒවා දෙකක් එනවා. සා D වලට 9 දෙන්න බෑ. E වලට තමයි 9 දෙන්න වෙන්නේ. E වලට 9. E වලට 9 දුන්නහම D වලට 8 දෙන්න පුළුවන්. right. එතකොට තව B වලටත් කොහොමද දෙන්න වෙනව? B වලට දුන්නාම මෙතන එකතු ඔක්කොම 13 වෙන්න ඕනේ. මෙතන 13 වෙන්න ඕනේ. දැනට 2 4 6 තේනවා. 2 4 6 13 වෙන්න අඩුයි තව 7ක්. එහෙනම් B සහ මේ හිස් කොටුවට දාන එකතුව 7ක් වෙන්න ඕනේ. එතකොට තමයි ඔක්කොම 13ක් වෙන්නේ. එළම මොකද කියන්නේ? දැන් සිකින්. එතකොට හරියට එතන 7ක් වෙන්න ඕනේ. 7 හැදෙන ක්‍රම මොනවද? අත හැදෙන ගම 5 සහ 2. මේ 5 සහ 2 දාන්න පුළුවන්ද? 5 සහ 2 දාන්න බෑ. මොකද මෙතන දැනට 2ක් තියෙන නිසා ආයෙ 2ක් දැම්මොත් 2ව 2ක් වෙනවා නේද? තව 7 හැදෙන ක්‍රම 4 සහ 3 දාන්න පුළුවන්ද? 4යි 3යි 4යි 3යි දාන්න බෑ. ආයෙත් 4ක් මෙතන තියෙනවා. එහෙනම් ආයෙ 7 හැදෙන ක්‍රමය 6 සහ 1. 6 සහ 1. හැබැයි
B වලට 6 දුන්නොත් හරියයිද? 1 මෙතෙන්ට දීලා B වලට 6 දුන්නොත් මේ ටික එකතු 42ක් වෙන්න ඕනේ. ඒක මෙතෙන්ට එනවා 10ට වඩා වැඩි ආගයක්. සර් මෙතෙන්ට 6 දීලා B වලට 1 දෙන්න. B වලට 1 දෙන්න. එතකොට 1යි 6යි 7යි 13 වෙනවා. එතන 6යි. සර් මේ 42 වෙන්න ඕනේ මේ ටික එකතු. 42 වෙන්න බල කීයක් අඩුද? 3යි 9යි 12යි 18යි 20යි 25යි 29යි 29යි කියන්නේ හරි 13යි 17යි 23යි 32යි 35යි 35යි 42 වෙන අතරේ තව 7ක් 7ක් 7 දැන් මට ප්‍රශ්නයක් නෑ මෙතන 9 තියෙන්නේ මේ දෙක එකතු නිසා මෙතන දෙක දැන් මට ප්‍රශ්නයක් නෑ එකම තීරුවේවත් එකම පේදීවත් නෙවෙයි එහෙනම් උත්තරේ මොනවාද A වලට 3යි B වලට 1යි C වලට 4යි D වලට 8යි E වලට 9යි හරිද? මම හරි ගැටලුවක් තියෙනවා. අපි හතර දෙනෙක් ඉන්න නිසා මම මයික් යූස් කරලා කතා කරමු අපි. ප්‍රශ්නක් නැහැනේ. ඔව් එතකොට අර අපි බුද්ධි පරීක්ෂණ වල වෙන කෙටි ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා එකේ සිට 9 දක්වා කතන්දර එකම ඉලක්කම දෙන්න බෑ කිව්වම ඒ කෙටි ක්‍රමය මෙතෙන්ට අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද? ඒක මෙතෙන්ට ඇප්ලයි කරන්න බෑ නේද? මේ වෙනම නිර්ණායක ටිකක් කියන්නේ. එතකොට මේක ඒ දින නිර්ණායකත් එක්ක කොන්දේසිත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. අර කෙටි ක්‍රමයේ කියලා කිව්වොත් ඒක නෑවත මතක් කරගන්න උදව් සමහර මේක දන්නේ නැතිව ප්‍රසිද්ධයි කිව්වා. අර ඒ වගේම පොඩ්ඩක් ඩෙවලොප් කරලා ප්‍රශ්න දෙතියෙන නිසා මම ටිකක් මතක් කරගන්න. එන මේ වගේ අවස්ථාවක්. මෙහෙම තීරු 3යි පේලි 3යි තියෙන කොටු දෙකක් දීලා 1 සිට 9 දක්වා ඉලක්කම් පාවිච්චි කරන්න ඕනේ. එක ඉලක්කමක් එක් වතාවයි. එහෙම පාවිච්චි කරාම හැම තීරුවකටම හැම පේලියකටම එකතුව 15ක් වෙන විදිහට මේ වගුව සම්පූර්ණ කරන්න කිව්වොත් එක්වරක් යොදාගෙන 1 සිට 9 දක්වා ඉලක්කම් යොදාගෙන එක් ඉලක්කමක් එකපාරක් විතරක් යොදාගෙන තීරුවකයි පේරියකයි එකතු 15 වෙන විදිහට මේ වගුව සම්පූර්ණ කරන්න කිව්වොත් ගන්නවද? පැහැදිලිවද බලන්න. ඔව් මේ වගේ අවස්ථාවක් එමු කොහොමද අපි කරන්නේ? ඔයාලා කොහොම තියාගෙන පැත්තට ලියා ගන්න 1 සිට 9 දක්වා පිළිවෙලින් 1 2 3 4 5 6 7 8 9 කියලා ලියා ගන්නවා. ඔව් ලියාගෙන ලියාගෙන මේ වටේ තියෙන ඉලක්කම් මෙහෙම රවුම් කරගන්නවා. රවුම් කරගත්ත ඉලක්කම් එහෙම එළියට යන විදිහට මෙහෙම ඉදි අද ගන්නවා. රවුම් කරපු ඒවා එළියට යන විදිහට මෙහෙම ඉදි අද ගන්නවා. දැන් කොටුවක් හරහට පේනවද? කොටු ඇලවුණු කොටුවක් පේනවා. අන්නේ කොටුව තීරු තුනකටයි පේරු තුනකටයි වෙන් කර ගන්නවා. මේ කොටුව මෙහෙම මේ ඉරට සමාන්තරව අන්තිදි මෙහෙම පහ මැදට එන විදිහට මෙහෙම අඳිනවා. මේ ඉලක්කම් මේ හිරට සමාන්තරව ඒකක් අඳිනවා පහ මැදට වෙලේ විදිහට මෙන්න පේරු තුනක් හයි. තීරු තුනකටත් වෙන් කරගන්න මේ විදිහටම පහ මැදට එන විදිහට මේ හිරට සමාන්තරව මෙහෙම ඇඳ ගන්නවා. දැන් තුනේ තුනේ කොටුවක් පේනවද නැද්ද? පේනවා. හැබැයි සමහර ඒවා හිස් කොටු. අන්න ඒ හිස් කොටු සම්පූර්ණ කරගන්නවා කොහොමද? කොහොමද? මෙතන තියෙන ඉලක්කම
එතනම ඉස්සරහ තියෙන ස්කෝබර නෙවෙයි ඊට ඉදිරියෙන් තියෙන ස්කෝබර ගේම. මේ නාවේ මෙතෙන්ට නෙවෙයි ඊට ඉදිරියෙන් තියෙන ස්කෝබර ගේම. මේ හත එතන තියෙන ස්කෝබර නෙවෙයි ඉදිරියෙන් තියෙන එකට තුන එතන තියෙන ස්කෝබර නෙවෙයි ඉදිරියෙන් තියෙන එකට. දැන් මේකට මෙහෙම පාත් කරොත් 4 9 2 15යිද? ඔව්. 3 5 4 15යිද? ඔව්. 8 එක හය පහලවයිද? ඔව්. තීරු වල කරුවත් පහලවද ගන්න? පහලවන්න. එතකොට මේක ප්‍රසිද්ධ කටි ක්‍රමයක්. උත්සාහ කරන්න දන්නේ නැති අය. හැබැයි මේ කතාව නෙවෙයි අතන කියන්නේ. ගොඩක් අය මේවයි කියන එක ගියාට අර වගේ එකක් ආව ගමන් හිර වෙනවා. ඒක තර්ක කරලා අර දේ කොන්දේසිත් එක්ක ගලපගෙන හදනවා. මෙහෙම આવොත් මේ වගේ කටි ක්‍රම වුණා පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉතින් එනවා අඩුයි. හැබැයි මේවා ටිකක් ඩෙවලොප් කරලා අහන්න පුළුවන්. ඒ නිසා මේක චුට්ටක් බලාගන්න. බලාගෙන ඊළඟ ප්‍රශ්නයට යමු. හරි නේද මේක? ෆයිල් කරන් පස්සේ නම් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන හරි 16 සිට 20 දක්වා ගණන් පහක් විනාඩි 3ක් විතර දෙන්න හදන්න උත්සාහ කරන්න. 16
Right. Dasa dahata dahata hai dua de. Dasa itu utre. Dasa yang kata kian. Kami dua ke siti na sama aja kian na turin. Dedene kere itiri sama aja kian Cina jati kian. Sama dedene kere itiri jati kian Japan jati kian. Dedene kere itiri sama aja kian India nu jati kian. Kami dua siti na sama aja kian gana na. Sama di kokir. Dekak kere. China. Dekak kere. Japan. Dekak kere. India. Sama di kokir. Gila. Mem hera 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 kata wak dunno, hera hera kata wak dunno, kau mau dapet hadiahnya puluang? Kau mau dapet hadiahnya puluang? Em hara hara kathawak deela etana inna mulu pramaane kochchada kiyala hewoth samajika karan nahan kene hit metana inna mulu samajikan gana nahan ehema haddi naha me hara 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 kiyenewa ekathu karagena yanna e ekathu karanna gatta pada gannata wada ekak adu sankhyawen bedanna etakota ena etana inna samajikiyo gana awurasi answers dala thiyena enisa em hara kathawak dunno hara hara accept accept kiyala dunno e hara ewa ekathu karagena giilla tibba pada ganata wada ekak adu sankhyawen bedanna dekak hara china kene deka ekathu kirima dekak hara japan saayen deka ekathu kirima dekak hara india saayen deka ekathu kirima tibba pada ganana thunai ekata wada ekak adu sankhyawen bedanna ekeni haya bedima deka thunai saha metana inna samajikayo gana thunai Ane teka, saya sama cukup gana tunai. Oh, hebe China jati kau kiri lagi lah, wana. China jati kau kiri lagi lah, wana. Mudaran nun, sama cukup tunak kini wana. Deka hera China. Jadi dene kere itu dia China kiri pertama ikhing ada sana. Nih dene kere itu dia China. Saat tunen dene kere itu dia China kiri China jati kau ekkan. Dengan kali itu dia Jepang jadi kan, okam tu naik. Ekin Jepang dengan Jepang ni beran Jepang naik. Ikan, evagem India tu naik. Ikan sama macam tu sendiri kan. Ya, ensa. China jadi tu okey dekik leh orang orang kebar ma. Perikanan jenis selam. Mitali ni mulu ga, boya aje na. Mulu pilih soya aje na. Itu pasal tamai China jadi tu okey dekik leh. Tiada negara ni. Eh, mulu ga na boya ni pulua. Hera 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 kini ya ikut kalo lah ibu pada yang berada itu kalau sanksi apa? Bedu mana? Ini yang kita mau doa dan pulang balen. YouTube making sambat ini lah ini mana? Ani teh ada yang nenu? Right. Adul. Pasang ke dah tak? Oh.
අමල්ලාගේ ඇති පෑන් අතුරේ තුනක් කැර රතු තුනක් කැර නිල් පහක් කැර තුනක් කැර රතු හතරක් කැර නිල් පහක් කැර කළු අමල්ලාගේ ඇති නිල් පෑන් ගන්න කීයද කියලා නිල් පෑන් ගන්න එතකොට තුනක් කැර රතු හතරක් කැර කළු නිල් පහක් කැර කළු නිල් පෑන් කීයද කියලා අහන්නේ ඔව් එම් හැර හැර කතාවක් තිබුත් අපි දැන් මොකද කරන්නේ ඒ හැර 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 කියන ඒවා එකතු කරන් ගිහිල්ලා තිබ්බ පද ගණනට වඩා එකක් අඩු සංඛ්‍යාවෙන් බෙදලා තුනක් කැර නිසා තුන එකතු කිරීම හතරක් කැර නිසා හතර එකතු කිරීම පහක් කැර නිසා පහ එකතු කිරීම පද තුනයි තුනට වඩා එකක් අඩු සංඛ්‍යාවෙන් බෙදෙනවා එතකොට හතරයි තුනයි හතරයි පහයි 12යි 12 බෙදීම නිකන් 6යි තිබ්බ පෑන් ගණන තමයි 6 අපි පෑන් කීයද කියලා දාන්නේ නැහැ පෑන් කීයද කියලා නෙවෙයි අපෙන් අහන්නේ ඒ නිසා අහන්නේ නිල් පෑන් ගණන නිල් පෑන් ගණන වන්න පුළුවන් මෙතන මොකද්ද හතරක් හැර නිල් තෙල් පෑන් වලින් හතරක් නිල් පාට නෙවෙයි ඉතිරි ඒවා නිල් ඔක්කොම හයක් තිබ්බා හයකින් හතරක් නිල් නෙවෙයි නම් ඉතිරි ඒවා නිල් නම් නිල් නම් හයකින් හතරක් ගියාම දෙකයි නිල් පෑන් ගන්න එන දෙකයි right අපි මට YouTube යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අපි YouTube එකෙන් කී දෙනෙක් viewers ලා ඉන්නවද කියලා චුට්ටක් මට බලලා කියන්න පුළුවන් කවුරු හරි සූම් වලින් අපේ තුන් දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න නිසා මට දැනගන්න ඕන අනිත් අය පන්තියේ සම්බන්ධ වෙලාද නැද්ද කියන එක YouTube වල කී දෙනෙක් සම්බන්ධ වීවස් ලා ඉන්නද කියලා කවුරු හරි බලන්න කියන්න පුළුවන්. නෑනේ. රයිට් මම උසහාය කරන කියලා දින්න බලන්න. ප්‍රශ්න අංක 18 බලන්න. 18 කැප්ටන් වුඩ් සහ සොල්දාදුවන් 1200ක් සිටින කඳවුරක සෑම සොල්දාදුවන් 15කටම එක් කැප්ටන් වුඩෙක් සිටී. එහි සිටි කැප්ටන් වුඩ් ගණන කොපමණද? කැප්ටන් වුඩ් සොල්දාදුවෝ ඔක්කොම 1200ක් ඉන්නවා. සෑම සොල්දාදුවන් 15කටම එක්කෙනෙක් කැප්ටන් වරේ මම කැප්ටන් උන් කීයක් ඉන්නවද කොහොමද කරන්නේ 1215 වෙන බෙදලා හරියයිද 1215 බෙදලා හරියයිද නැහැ ඇයි 1200 කියන්නේ කැප්ටන් උන් සොල්දාදෝල් දෙගොල්ලම දෙගොල්ලම තමයි 1200 හැබැයි මෙතන කියන්නේ සෑම සොල්දාදුවන් 15කට මේ කැප්ටන් වරේ. සොල්දාදුව 15 එක කැප්ටන් කෙනයි. ඔක්කොම මෙතන 16ක් ඉන්නවා නේද? මො 16ක් ඉන්නවා. මෙතනත් කැප්ටන් වරු සොල්දාදුව 1200ක් ඉන්නවා. එනිසා කැප්ටන් වරු කීයද බලන්න 1215 වෙන නෙවෙයි බෙදන්න ඕනේ. 1200 16න් තමයි බෙදන්න ඕනේ. එනිසා 1200 16න් බෙදුවම් කීයද? 75ද? ඔව් එනිසා කැප්ටන් උරු ඉන්නවා 75ක් ඒ 15ට එක නම් 1200 බලන්න දෙන්නේ. ඒකර 15ට එකයි කියන්නේ ඔක්කොම 16යි. ඒක 15ට එක නෙවෙයි බලන්න ඕනේ 16ට එක කියන කැටද බලන්න ඕනේ. 1215 වෙන නෙවෙයි බෙදන්න ඕනේ 1200 16න් තමයි බෙදන්න ඕනේ. ඒක ඔක්කොම ඉන්නවා 75ක්. 18 උත්තරය
75 19 19 Oh, dahana memang katakan, sama catur astrakar bintik ke tinta lebih kiri musadah rupiah dahak payu enam, eh diga ha pala lah main deguna yang kisah lebih ke tinta lebih kiri meter payu enam, mudar, sama catur astrakar bintik rupiah dahana, eh wajib deguna yang kisah, terus diga deguna enam. Palalat de guna wenawa. Terus 10 kiyen de wedi karanne. Tahu ketika yang tiga negara di tanah kami ini warga paling paling tias tergantung itu loh deh sama catur asyakar binti ketukar dahana ini ke dahana ya wajib degun yang kisah binti ter digar degun itu apa paralat degun itu sa degun yang kelat dahah dekeng nggak dikerjain hari ini digar degun itu apa paralat degun itu sa dahah nggak dikerjain noni Dah, beri kerana nun. Degun ya, nan. Deke warga yang tamai beri kerana nun. Deke warga kian nih dah, beri kerana nun. Deke warga kian nih hatarin. Insya Allah kita degun ya kisah lebih tiga tiga lebih kerana nih rupiah. Harga. Degun ya, nan. Deke warga yang tamai beri kerana nun. Orang sih hari. Terbalik nih degun ya, ter. Tunggu, meke warga degun ya, ter. Tunggu ya, ter. Hatar guna ya, ter. Kian terbalik nih. Ini tunggu. Tunggulnya kira kira, nang, beri kerana none, dah beri kerana none tuhne warga, kene nawe, siungunya kira kira, nang, dah beri kerana none, siungunya bisa hatere warga, kene dahse, neka lesi itu lagi dek, utara hadagan naya warga pale, selesa pale paling nggak usah kagaknya. Degunya nan degu deke wargin tunggunya kewanan tuhne wargin hasil gunya kewanan hatre wargin. Tapi apa yang degunya kelekih ane tuh? Meke digar sahapalal petak digar sahapalal sentimeter pahai meke petak digar sahapalal sentimeter dahai kelekih. Tapi meke pahai ada ke dahai kelekih nih na degunya kini kok ada negaranya. Saat degunya kini saat kelimu deke wargin jangan pulang. Tunggunya kira kelimu dengan pulang sama te kelimu dengan ane tuh. Mereka digapal lah, pahai, ada ke digapal lah, pahal lah ini kita dengan pulau itu tunggu niak peno, ini tunggu niak na tunai warga ini dikarang sih, terus mana main tiaria, ini samacaturashtra katat adalai, ini tu samacaturashtra katat adalai, trikoni katat adalai, wah, rajikona ashtra katat adalai, burte katat adalai. Ini me head tiennya kan, hanya ke orang madara me. Manusia kita ini ke risiko nasya ke digapal itu dekru na kiwa, dekai warga ini medical ane pulau, nih kan? Risiko nasya kar ke kelak rupiah, panda hai, ini warga tunggulnya misal ke kelak rupiah ke itu, ke ganan nih kan? Risiko nasya kar ke kelak rupiah panda hai, ini warga tunggulnya ke kan?
පන්දාහ තුනෙන් වැඩි කළා කියන්නේ ඇයි දිගහා පාරට තුන්ගුණයක් කියලා කියන්නේ ඈ දිගහා පාරට තුන්ගුණයක් එකක් ඒක 5000 වැඩි කරන්න ඕනේ තුනෙන් නෙවෙයි තුනේ වර්ගය 9 ඒක වෘත එකකටත් ඔක අදාලයි 5r වර්ග වලට දාලා එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ වෘතාකාර පිට්ටනිය පිරිසුදු කරන රුපියල් 1000 නම් ඒ වගේ දෙගුණයක් විශාල අරයක් තියෙන පිට්ටනියක් සුදු කරන්න කොච්චරද මේක 1000 නම් අර අරේ දෙගුණයි කියන්නේ දාහ වැඩි කරනු දෙකෙන් නෙවෙයි දෙකේ වර්ගයෙන් තුන් ගුණයක් කෙරුවා නම් තුනේ වර්ගයෙන් සහ ත්‍රිකෝණයකට සමචතුරස්‍රයක ත්‍රිකෝණාශ්‍රයක වෘතයකට ඔය හැම එකටම මේ තියෙන්නේ අදාළයි ප්‍රශ්න ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න උත්කලේ බලංග රුපියල් රුපියලේ කාසි 10 කාසි සහ 5 කාසි සමාන ප්‍රමාණයක් තිබේ. ඔහු සතු ඇති එම වටිනාකම රුපියල් 480ක් නම් ඔහුලගේ ඇති කාංශ ගණන කුපමණද? රුපියල් 1000, 5000, 10000 සමාන ප්‍රමාණයක් තියෙනවලු. එතකොට ඔව් එහෙම කිසියම් ප්‍රමාණය සමානයි කියලා දීලා ප්‍රමාණය සමානයි කියලා දීලා මුළු වටිනාකමක් දුන්නොත් ප්‍රමාණය සමානයි කියලා මුළු වටිනාකමක් දුන්නොත් ඒ තිබ්බ ඒ වගේම එක් වර්ගයකින් තිබ්බ ප්‍රමාණය හොයන්න පුළුවන්. කිසියම් වර්ග ටිකක් දීලා ඒ වගේ ප්‍රමාණය සමානයි කියලා වටිනාකමක් දුන්නොත් එක වර්ගයකින් කොච්චර ප්‍රමාණයක් තිබ්බද කියලා හොයාගන්න පුළුවන්. අර දුන්න වර්ග වලින් එක ගානේ අරගෙන ඒ එක ගානේ තියෙන ටික එකතු කරලා අර මුළු වටිනාකමෙන් බෙදන්න. උදාහරණයක් රුපියල් 1000 5000 10000 සමාන ප්‍රමාණයක් තිබ්බ වටිනාකම 480යි නම් අර ප්‍රමාණය සමානයි මුළු වටිනාකමක් දීලා තියෙනවා. එනිසා එක වර්ගයකින් තිබ්බ ප්‍රමාණය මන් පුළුවන් එක වර්ගයකින් තිබ්බ ප්‍රමාණය මන් පුළුවන් එක් වර්ගයකින් ප්‍රමාණය මන් පුළුවන් අර මුළු වටිනාකම බෙදන්න වර්ගවල එක බැගින් ගත් විට එකතු වෙන එක බැගින් ගත් විට එකතු වෙන මෙතන දැන් සමාන ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වේ මුළු වටිනාකම 480යි කියනවා. එතකොට මෙතන තිබෙ රුපියල් 1000 5000 10000 නිසා මේ වගේ එක ගානේ ගත්තාම වෙන එකතු රුපියල් 1000 නිසා රුපියල් 5000 නිසා එක 5000 10000 නිසා එක 10000 එතකොට එනවා එක වර්ගයකින් තිබ්බ ප්‍රමාණය 480 බෙදීම 16 480 16 බෙදුවාම 30 නේ 30 එක වර්ගයකින් තිබ්බ 30 අපෙන් අහන එක වර්ගයකින් තිබ්බ ප්‍රමාණය නෙවෙයි තිබ්බ මුළු ප්‍රමාණය කොච්චරද කියන නේද. එතකොට එක වර්ගයකින් 30යි නම් මෙතන වර්ග කීයද තිබ්බේ මුළු ප්‍රමාණය බලන්න පුළුවන් එක වර්ගයකින් 30යි නම් වර්ග තුනක් තිබෙන නිසා තුනෙන් වැඩි කරාන 90 සම්මුළු කාසි ප්‍රමාණය 90ක් තිබුණා තේනවා. එතකොට මේවා හිතෙන් හදන්න පුළුවන්. රුපියල් 1000 5000 10000 එතකොට ඒ තුනේ දුරම 16 480 16 බෙදුවාම 30යි. එක වර්ගයකින් ඒ වගේ වර්ග තුනකින් බලන්න තුනෙන් වැඩි කරාන 90යි කියලා ගන්න පුළුවන්. මම ලියාගෙන අපාතව ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන තියාගන්න ඈ.
right ඊළඟට එනවා ප්‍රශ්න අංක 21 සිට 25 වගුවක් දීලා ප්‍රශ්න අහනවා ඒක ටිකක් තර්කන රාම වලටත් සම්බන්ධයි මම හිතනවා ඔබ හදලා ඇති කියලා කොහොටත් තව විනාඩි 3ක් විතර දෙන්නම් බලන්න 21 25 ප්‍රශ්න පහත සතරතුරු මත පදනම් වේ මෙන්න මේවා කාර්ය වෙන්නුනේ අල් රයන්නයි යයන්නේ තියෙන තැන්වල ඒවා වෙනස් වෙන එකයි කාර්ය හතකින් යුත් මූල්‍ය ප්‍රගති සමාලෝචන රැසීමක් සඳහා ප්‍රථමයෙන් යෝජිත න්‍යාය පත්‍රයේ සටහන මගේ නිරූපණය කරයි කාර්ය හතක් තියෙන යෝජිත න්‍යාය පත්‍රයක් එහෙම තියනවාද බලන්න හතක් තියෙනවද ඔව් A B C D E F G හතක් තියෙනවා වෙලාවන් ටික දීලා තියෙනවා හරි ඊට පස්සේ කාර්යභාර නිලධාරියාගේ නිරීක්ෂණය අනුව වඩා ඵලදායී ආරින් රැසීම පැවැත්වීම පිණිස මෙම යෝජිත න්‍යාය පත්‍රයේ කාර්ය අනුපිළිවෙල සංශෝධනය කරන ලදී. මේ යෝජිත නියමිත එක සංශෝධනය කළා. යෝජිත එක සංශෝධනය කරලා. මෙන්න මේ නිර්ණායක වලට අනුව තමයි සංශෝධනය කරලා තින්නේ. කොහොමද? එක් එක් කාර්ය සඳහා වෙන් කරනු ලබන කාලය යෝජනා පත්‍රයේ වෙන් කර තිබූ කාලයට වඩා වෙනස් විය හැකිය කියලා කියන්නේ. යෝජිත එකේ කාර්ය තිබ්බ කාලයට වඩා වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් වෙනස් වෙනවා කියලා නැහැ. BMG ට වඩා කෙටි කාලයකින් නිම කළ යුතු G ට පසු ආසන්නම කාර්ය වේ.
B කියලා කියන්නේ G ට වඩා අඩු කාලයක් ගන්න එකක්. හැබැයි G ට පස්සේ තමයි B තියෙන්න ඕනේ කියලා කියන්නේ. A හා C කාර්ය දෙක අතර මෙහි සඳහන් වන කාර්ය හතරක් සඳහන් කළ යුතුයි. G සඳහා sorry C සඳහා G ට වඩා වැඩි කාලයක් ගත වේ. D කාර්ය නිම කළ වහම F කාර්ය ආරම්භ වේ. එයනු අනු සංශෝධනයෙන් පස්සේ ප්‍රශ්න ටිකක් අහනවා. ඒක සංශෝධනය කොහොමද කරන්න හොඳ කියන එක බලන්න වෙනවා. සා මේක පැත්තක අපිට සරල භාෂාවකින් ලියාගෙන තමයි තර්ක කරන්න වෙන්නේ. Right. What again? B yang G itu ada ketika lagi ini makanya itu G itu pasu asalnya mau kare, sepatu kelihatan. B kelekiya G itu passe, tiennya asalnya mau kare. B yang G itu pasu asalnya mau kare, hebat G itu ada ketika ya, sebiji ke kare, ketika itu apa nih? G ke kare, beri tak kuingin. Jita wadah ke di kalian penuh ini jita pasir ini mulai kahal dewi ini ke A sama C antara karya dekat antara sandahan karya hatar tim A sama C A tibut C tibut ikat dekat tunggu hatar kira karya hatar tim do ini karya hatar ilang ini C sandah jita wadah beri karya dekat ini C සඳහා G ට වඩා වැඩි කාලයක් C ට C වැඩි G අඩු කාලයක් වෙනවා G අඩු කාලයක් ඊළඟට මේ සරල භාෂාවකින් අපිට තේරෙන සරල භාෂාවකින් ලියාගෙන ඊට පස්සේ ගලපගමු D කාර්ය නිම කළ යුතු වහම F කාර්ය සරි D ට පස්සේ තමයි F තියෙන්නේ D ට පස්සේ තමයි F තියෙන්නේ ඔය ටික තමයි දැන් දැන් බලන්න මේක ගල්ප ගන්න පුළුවන්ද කියලා. ගල්ප ගන්න පුළුවන්ද කියලා බලන්න. ඔව් පුළුවන්. එයි. මෙතන කියනවා G වැඩි ඊට පස්සේ B. මෙතන කියනවා C වැඩි G වැඩි. C. එතන G ටත් වඩා C වැඩි එකක් වෙන්න ඕන නේද? මේකට වඩා මේක වැඩි නෝ මේකට වඩා මේක වැඩි. තන අපිට මේකෙන් දෙන්න පුළුවන් ඒවා එකක් G ට පස්සේ B දෙන්න ඕනේ. කියන්නේ වැඩි එකකට පස්සේ අඩු එකක් තියෙන තැනක් වෙන්න ඕනේ. ඒ වැඩි එක කියන්නේ G නම් ඊටත් වඩා වැඩි C ට දෙන්න පුළුවන් තැනක් තියෙන ඕනේ. එතකොට මේක බලන්න වැඩි එකකට පස්සේ අඩු එකක් තියෙන කොහෙද කියලා. වෙන් කරපු කාලේ වැඩි එකකට පස්සේ අඩු එකක් තියෙන. මෙතන වෙන් කරලා දෙන්නේ විනාඩි 5යි. මම වෙන් කරපු ටික පැත්තකින් ලියාගත්තා. වරන් ඇතුළ නවයේ ඉඳන් නවය පහ කියන්නේ විනාඩි 5යි මෙතන 10යි මෙතන 15යි මෙතන 20යි මෙතන 10යි මෙතන 25යි මෙතන 5යි. ඒක අපිට තේරුම් ගන්න ලේසි. right වැඩි එකකට පස්සේ අඩු එකක් තියෙනවා. වැඩි එකකට පස්සේ අඩු එකක්. මෙතන මෙතෙන්ද මේ දැන් සංශෝධනය කරලා පස්සේ G මෙතෙන්ද දීලා B මෙතෙන්ද දෙන්න පුළුවන්. බෑ. G දීලා B මෙතෙන්ද දුන්නොත් G වල අඩු වෙනවා B වල වැඩි වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. වැඩි එකකට පස්සේ අඩු වෙනවා. එහෙම දෙනවද නැහැ. වැඩි එකකට පස්සේ අඩු වෙනවා. එහෙම දෙනවද නැහැ. වැඩි එකකට පස්සේ අඩු වෙන. අන්න මෙතෙන්ද දෙන්න පුළුවන්. ඇයි? මෙතන වැඩි එක දීලා මෙතන අඩු එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ද G දුන්නොත් මෙතෙන්ද B දෙන්න පුළුවන් බැලද? G ට පස්සේ G වල වැඩි. G වලට වෙන වෙන ලබිනා විනාඩි 20ක් B වලට විනාඩි 10යි. මේ G විනාඩි 20 නම් G ට වඩා වැඩි C කියලා එකක් තියෙන්න ඕනේ. සා විනාඩි 20 ට වඩා තව වැඩි එකක් තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි මෙතෙන්ද දෙන්න පුළුවන්. එහෙම වැඩි එකක් තියනවාද? ආව් විනාඩි 25ක් වෙන් කරපු එකක් තියෙනවා මෙතන. එහෙනම් ඒ වැඩි එක තමයි මොකද්ද? C කියලා දෙන්න වෙන්නේ. ඒ වැඩි එක C. C දැක්කම අපිට පේනවානේ A සහ C අතර කාර්යයන් හතරක් තියෙනවා.
සහ 100 අතර කාර්යයන් හතරක්. ඒකට ඒ සහ 100 අතර හතරක් කියන්නේ දැනට 1යි 2යි. තව මෙතෙන්ටයි මෙතෙන්ටයි දුන්නාම කාර්යයන් හතරක් වෙනවා. ඒ නිසා ඒ දෙන්න වෙන්නේ මෙතෙන්න. ඒ දෙන්න වෙන්නේ මෙතෙන්න. තව කොන්දේසියක් තිබ්බා. D ට පස්සේ තමයි F. D ට පස්සේ F. D ට පස්සේ F දෙන්න. ආයෙ එකම තැන ඉදිරියලා තියෙන D ට පස්සේ F දෙන්න. මෙතන D. මෙතන F. ඒකට A D F G B C ඉතුරු වෙනවා මොකද්ද? A B C D E. E ඉතුරු වෙනවා නේද? එහෙනම් මෙතෙන්ට තමයි E දෙන්න වෙන්නේ. මෙන්න සංශෝධනය පස්සේ යන දෙන පිළිවෙල. දැන් බලන්න අහන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් කියලා. මම ගැටලුවක් තිබුණා නම් ආනි ඊපස්. ඔව් හරියට අහන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් අදහන් පළවෙනි එක අනුපිළිවෙල ස්ථානයේ වෙනස් නොවු කාර්ය අනුපිළිවෙල ස්ථානයේ වෙනස් වුණේ නැති මොකද්ද ඒ නේද ඒ වෙනස් වෙලා නැහැ 121 ට ඒ විසිදක අනුපිළිවෙල වෙනස් වුණත් වෙන්කරූ වෙන්කල කාලය වෙනස් වුණා වෙන්කල කාලය වෙනස් නොවු ඉත අනුපිළිවෙල වෙනස් වුණා හැබැයි වෙන්කරපු කාලය වෙනස් වෙච්ච නැත්නම් මොකද කලින් තිබ්බේ ඒට 5යි දැන් 5යි කලින් තිබ්බේ Bට 10යි දැන් Dට තමයි 10යි කලින් තිබ්බේ Cට 15යි දැන් Fට 15යි Dට 20යි ඔව් මේකත් කාලය යන අපි පැත්තක ලියා ගන්න ඕනේ නේද? එතකොට මේ එතකොට දැන් A ට 5 තමයි B ට 10යි F ට 15යි G ට 20යි B ට 10යි C ට 25යි E ට 5යි. කලින් A ට 5 දැන් A ට 5. කලින් B ට 10යි දැන් B ට කොච්චරද? ආ දැන්ුත් B ට 10යි. කලින්ුත් B ට 10යි දැන්ුත් B ට 10යි. අන්න අනුපිළිවෙල වෙනස් වෙලා හැබැයි කාලය වෙනස් වෙලා නැහැ. කලින් 115යි දැන් 125යි කලින් D ට 20යි දැන් D ට 10යි කලින් E ට 10යි දැන් E ට 5යි කලින් F ට 25යි දැන් F ට 15යි කලින් G ට 5යි දැන් G ට 20යි සානුපිළිවෙල වෙනස් වෙනවා කලින් B තිබ්බේ දෙවෙනියට දැන් B ගිහිල්ලා පස්වෙනියට හැබැයි කාලය වෙනස් වෙලා නැහැ කලින් විනාඩි 10යි දැන් විනාඩි 10යි ඒ නිසා 22 ට උත්තරය B නේද 22 ට උත්තරය B 22කට බී 23 යෝජිත න්‍යාය පත්‍රයේ සඳහන් වේලාවට කලින් පැවැත්විය යුතු එහෙත් යෝජිත න්‍යාය පත්‍රය සහ සංශෝධිත න්‍යාය පත්‍රයන් දෙකෙහිම එකලඟ පිහිටි කාර්ය දෙක ඒව පැවැත්විය යුතු අනුපිළිවෙලින් යෝජිත න්‍යාය පත්‍රයේ සඳහන් වේලාවට වඩා කලින් තියෙන්න ඕනි හැබැයි යෝජිත න්‍යාය පත්‍රයේ සහ සංශෝධිත න්‍යාය පත්‍රය කියන දෙකෙහිම එකලඟ පිහිටන කාර්යයන් දෙක යෝජිතකට කලින් තියෙන එකලඟ තියෙන කාර්යයන් දෙක මොකද්ද FG
යෝජිත එකේ FG තියෙන්නේ අවසානයේ එකලඟ දෙක සංශෝධිතයේ FG තියෙන්නේ දැන් ටිකක් කලින් අන්න එකලඟ තියෙන කාර්යය දෙක F සහ G නේද 23 ට උත්තරය F සහ G F සහ G 24 යෝජිත න්‍යාය පත්‍රයේ වෙන් කර තිබු මිනිත්තු ගණනට වඩා වැඩියෙන් මිනිත්තු ගණනක් වෙන් කිරීමට සිදු වූ කාර්යය යෝජිතකට වඩා වැඩියෙන් වෙන් කරන්න කාර්යයන් මොනවද යෝජිතකේ A5යි දැනුත් A5යි යෝජිතකේ B10යි දැනුත් B10යි යෝජිතකේ C15යි දැන් C25යි අන්න යෝජිතකේ C15යි දීපේ දැන් අන්න C සංශෝධිතේ C වලට 25ක් ඇවිල්ලා අන්න කාලය වැඩි වෙලා යෝජිතකේ D වලට 20යි දැන් D වලට 10යි ඒ නිසා බෑ යෝජිතකේ E වලට 10යි දැන් E වලට පහයි යෝජිතකේ F වලට 25යි දැන් පහයි යෝජිතකේ G වලට පහයි දැන් G 20යි නම් වැඩි උනේ මොකද්ද B සහ G B සහ G තමයි සංශෝධිතකේ කාලය වැඩි උනේ 24 ට B සහ G 25 සංශෝධිත න්‍යාය පත්‍රය සඳහන් පෙරවරු 10 ට පෙර වැඩිම කාලයක් වෙන් කළ මෙම සිදු වූ කාර්යය සංශෝධිතකේ 10 ට පෙර වැඩිම කාලයක් වෙන් කරන්න උනේ මොකද්ද වැඩිම කාලයක් 10 ට පෙර විනාඩි 20ක් වෙන් කළ තියෙනවා G වලට සර් 25ට උත්තරය G නේද 25ට G 라이ට් එතකොට 26 30 බලන්න 26 30 විනාඩි ක්ලොක් එකතර එන හදපු නැති අය 26 30 බලන්න right
බැලුවද? මොකද්ද? 26 සිට 30 දක්වා එක් එක් ප්‍රශ්නේ මුලින් දී ඇති පදය රහස් බසකට පෙරලා ඊට ඉදිරියෙන් දක්වා තිබේ. එම රහස් බස තේරුම්ගෙන දෙවන පදයට අදාළ ස්ථානයට පැමිණිය යුතු පදය තිත්‍රිමත ලියන්න කියලා කියනවා. ඒතර රහස් භාෂා ආශ්‍රිත ගැටලු coded language කියලා කියනවා. මේවත් බොහෝ වෙලාවට ප්‍රශ්න පහක් විතර අපි විභාගයට එනවා. ඒතර රහස් බස මොකද්ද කියලා බලමු. රහස් භාෂෙන් දෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර, ඉංග්‍රීසි අක්ෂර, ඉංග්‍රීසි අක්ෂර ඉලක්කම්, ඉංග්‍රීසි අක්ෂර සිංහල අක්ෂර, සිංහල අක්ෂර ඉලක්කම්. මෙතන විවිධ විදිහට දෙන්න පුළුවන් සංකේත විදිහට මෙතන දීලා තියෙන ඉංග්‍රීසි අක්ෂර, ඉංග්‍රීසි අක්ෂර වලට රහස් බසකට පෙරලා තින්නේ. එතකොට අපි මේක හිතන්න ඕනේ ඉංග්‍රීසි හෝඩියත් එක්ක, ඉංග්‍රීසි හෝඩියත් එක්ක හිතන්න ඕනේ. ඉස්සෙල්ලා බලන්න මේ දීලා තියෙන වචනේ අක්ෂරමද රහස් භාෂාවේ තියෙන්නේ කියලා බලන්න. දීලා තියෙන වචනේ අක්ෂරම නම් රහස් භාෂාවේ තියෙන්නේ. අන්නේ දීලා තියෙන අක්ෂර කිසියම් රටාවකට රහස් භාෂකට පෙරලලා තමයි තියෙන්නේ. නමුත් දීලා තියෙන වචනේ අක්ෂර නෙවෙයි නම් රහස් භාෂාවේ තියෙන්නේ. ඉංග්‍රීසි හොඩියත් එක්ක ගලපලා ගන්න. එතකොට අපිට රටාවක් අල්ලගන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඕනනම් පැත්තක ඉංග්‍රීසි හොඩිය ලියාගෙන ඒවා අංක කරගෙන තියාගත්තත් කමක් නැහැ. ඒක කරගන්න ඕනේ. විභාග ශාලාව ඇතුලේ මේ වගේ ප්‍රශ්න දැක්කට පස්සේ ඉංග්‍රීසි හොඩිය ලියලා අංක කර කර ඉන්න යනකොට වෙලා යනවා. ඒ නිසා ඔබට පුළුවන් ඕන උපක්‍රමයක් විදියට විභාග ශාලාවේ ඇතුළට ඔබ යන්නේ පැය භාගයකට විතර කලින් ගියාට පස්සේ ඔබට මේ ඉංග්‍රීසි හොඩිය ලියාගෙන අක්ෂර ඉලක්කම් දාගෙන තියාගන්න පුළුවන් පේපර් එක දෙන්න කලින්. එතකොට අය විභාගේ දෙන වෙලාවේ ඉංග්‍රීසි හොඩිය ලියලා ඉලක්කම් දාලා ඉන්න අවශ්‍ය වෙන ඒ කාලේ ඉතුරු වෙනවා. ඒක ලියාගන්න පුළුවන් කොහෙද? ඔබට ඇඩ්මිෂන් එක එයි දැනට ඇවිල්ලා ඇවිල්ලාද තියෙන ඇඩ්මිෂන්? ඇඩ්මිෂන් ආවද? ඔව් සර් ඇවිල්ලාද. හායි. එතකොට ඇඩ්මිෂන් එකේ අර මේ පහලින් මෙතනින් ඉරන්න කියලා කෑල්ලක් ඇති. මෙතනින් ඉරන්න කියන කෑල්ල ඉරන්න එපා. මොකද ඔබට කටුකඩ වලට ඒ ටිකත් ඉඳන් වටිනවා. මෙතනින් ඉරන් නැතුව අරන් ගිහිල්ලා දැන් දැනට මෙතනින් ඉරලා දෙනවා නම් කමන්නේ දෙකම එකතු කරලා අරන් ගිහිල්ලා එතනින් ඉරපු විදිහට තියාගන්න. එහෙම නැත්නම් මෙතනින් ඉරන් නැතුව ඇඩ්මිෂන් එක අරන් ගිහිල්ලා ඇතුලේ දෙතනින් ඉරලා ඒකේ අර යන්න දැන් ස්පේස් තියෙනවා. අන්න ඒ ස්පේස් එකේ ඒ ඉඳලා ඉස්සර දක්වා ලියාගෙන තියාගන්න. ඒ ඉඳලා A B C D කියලා මේ ඉස්සර දක්වා ලියාගෙන අංක 1 2 3 D 4 ආසිය වශයෙන් Z 25 26 වම දාගෙන තියාගන්න. එතකොට අපිට දැක්ක ගමන් අංකටක් ගාලා අල්ලගන්න පුළුවන් හැකියාව තියෙන. එහෙනම් මේ දීලා තියෙන වචනේ ඉංග්‍රීසි අක්ෂරමද මෙතන තියෙන්නේ කියලා බලන්න. මේ දීලා තියෙන වචනේ ඉංග්‍රීසි අක්ෂරමද තියෙන්නේ? නෑ නේද? නෑ. එහෙනම් ඉංග්‍රීසි හොඩිය අර ඉලක්කම් එක තමයි කල්පනා කරන්නේ. මෙතන B තියෙනවා. B කියන්නේ 2. R කියන්නේ කීයද උමු දාගෙන යන්නේ? J 10 K L M N O P Q R R කියන්නේ 10. මොහොම මොහොම ඉලක්කම් දාගෙන යන්නත් පුළුවන්. දාගෙන යන්න. රහස් භාෂාවේ බලන්න. දැන් මෙතන B වෙනුවට රහස් භාෂෙන් ලියලා ඇත්තේ මොන අක්ෂරයද? මෙතන B වෙනුවට රහස් භාෂෙන් දීලා තියෙන්නේ මොකද්ද? ඔය අපිට දැන් බලමු මේකේ පළවෙනි එක මේකේ පළවෙනි එක කියලා. එතන B වෙනුවට තියෙන්නේ D. ඒ D කියන්නේ 4. D කියන්නේ 4. මෙතන 2 තියෙන්නේ. මෙතන තියෙන්නේ 3 නේ. මෙතන 2, මෙතන 3 නෙවෙයි 4. එකක් පන්නලා තමයි එහා පැත්තට තියෙන්නේ. මෙතන R කියන්නේ 18, S කියන්නේ 20. ආව R කියන්නේ 18. ඊට පස්සේ තියෙන උනේ 19. මේ 19 නෙවෙයි මෙතන තියෙන්නේ 20. ඒ කියන්නේ T. ඉංග්‍රීසි හොඩි කියන්නේ B වලට පස්සේ C නෙවෙයි D. R වලට පස්සේ ඒවා S නෙවෙයි T. O වලට පස්සේ L M N O P Q. අපි O වලට පසේ P තමයි එන්නේ. හැබැයි P නෙවෙයි මෙතන Q. සෑ එකක් කර එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. සෑ එකක් කර එකක් ගත්තා නම් හරි. මම වෙදර් කියන එකත් එකක් කර එකක් තිබුණා නම් හරි. W වලට පස්සේ X නෙවෙයි Y. W X Y. සෑ X නෙවෙයි Y. E වලට පස්සේ F නෙවෙයි G. A වලට පස්සේ B නෙවෙයි C. T වලට පස්සේ U නෙවෙයි V. H වලට පස්සේ J. E වලට පස්සේ G.
R වලට පස්සේ R S නෙවෙයි T. එතස weather කියන ක්ලාස් පස්සෙන් ගියන ඕනේ. Weather කියන එක ලියන්න ඕනේ. Y G C V J G T J G T. හරිද? ඉංග්‍රීසි හොඩි ඉංග්‍රීසි අක්ෂර ඉංග්‍රීසි අක්ෂර ඉංග්‍රීසි අක්ෂර ඉලක්කම් දුන්නා. අපිට ඕන වෙනවා ඉංග්‍රීසි හොඩි ඉලක්කම් ලියලා තියාගන්න. ඒකත් එක අදස් කළ බලන්න ඒක හදා ගන්න පුළුවන්. Right. E line එක නේ. Lost කියන එක ලියලා තියෙන්නේ N R W Y කියලා. Lost කියන්නේ අර විදිහට ඉංග්‍රීසි අක්ෂර ආදේශ කරන්නත් පුළුවන් නැත්නම් පිළිවෙල ගැන හිතලා ගන්නත් පුළුවන්. L වලට N තමයි දෙලා තියෙන්නේ. ඒ නිසා L වෙනුවට M නෙවෙයි N. L වෙනුවට M නෙවෙයි N. ඒ නිසා එකක් අත්හැරලා element O O වෙනුවට element O P Q R. ආ O වෙනුවට P නෙවෙයි Q නෙවෙයි R තමයි දෙලා දෙන්නේ. ඒ නිසා දෙකක් අත්හැරලා. මෙතන එකක් අත්හැරියා. මෙතන දෙකක් අත්හැරියා. මෙතන S S T U V W T U V නෙවෙයි සමිතන තුනක් අත්තරලා තමයි එන ඉලක්කම ලියලා දෙන්නේ. ඒ නිසා එකක් අත්තර දෙකක් අත්තර තුනක් අත්තරියා. තා T කියන හතරක් අත්තරලා ඇදී T S T U V W X Y ආව. හතරකට පස්සේ එන අක්ෂරය තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒ නිසා බැක් කියන එකේ එකකට පස්සේ දෙකකට පස්සේ තුනකට පස්සේ හතරකට පස්සේ එන අක්ෂරය ලියාගෙන ගියා නම් ගඩ පස්සේ දෙකකට පස්සේ තුනකට පස්සේ හතරකට පස්සේ අක්ෂර ලියාගෙන ගියා නම් හරි. B වලට පස්සේ C. දැන් C නෙවෙයි D තමයි ලියන්න ඕනේ. A වල ඉඳලා දෙකක් අතරේ යනවා. ඒ නිසා A වලට පස්සේ B සහ C අතරලා නම් නැවත ලියන්න වෙන්නේ D. C වලට පස්සේ තුනක් අතරේ ඉන්නවා. C D E F අතරියහම G. K වලට පස්සේ හතරක් අතරලා යන අක්ෂර ලියන්න ඕනේ. JK L M N O අතරියම එන අක්ෂර P සන්නිවි G P එනවා. දරුවා හස් පස්සේ ප්‍රශ්න අනිවාර්ය ප්‍රශ්න නිසා මෙහෙම ඉලක්කම් ආදේශ කරගෙන ලියාගෙන තියාගෙන යන්න. ඒකෙම පුළුවන් මේ වගේ ප්‍රශ්න આવුත් මෙහෙම අපිට ඒ වෙලේ හිතලා ලියන්නත් පුළුවන්. ඇබ්සලූට් කියන එක ඔබ්ස්ටකල් වගේ තමයි ලියලා තියෙන්නේ. මම කියවන ඉස්සල්ලාම බලන්නේ මේ දීලා තියෙන රහස් භාෂාවේ තියෙන වචන වල තියෙන අක්ෂරමද රහස් වචනේ තියෙන කියලා බලන්න කියලා. එහෙනම් නැත්නම් තමයි මෙහෙම හොඩියත් එක්ක බලන්න. ඇල්ෆබට් එකත් එක්ක බලන්න. ඇබ්සලූට් කියන එකේ අකුරුමද නැද්ද එහා පැත්තේ තියෙන්නේ? ඇබ්සලූට් කියන එක අකුරුම තමයි එහා පැත්තේ තියෙන්නේ. ඒ නිසා මේ දීලා තියෙන වචනේ අක්ෂරම නම් එහා පැත්තේ තියෙන්නේ. අපිට විවිධ විදිහට හදන්න පුළුවන් ක්‍රමයක් තමයි. මේකට මෙහෙම ඉලක්කම් අපි ආදේශ කරගෙන 1 2 3 4 5 6 7 8 කියලා ආදේශ කරගෙන. ඒ ආදේශ කරගත්ත ඉලක්කම මෙතන තියෙන්නේ කොහෙද කියලා බලන්න. ඕලට ආදේශ කරේ 4 නේ නිසා ඕ කියන්නේ 4. S වලට ආදේශ කරේ 3 මෙතන S නිසා 3. B වලට ආදේශ කරේ 2 2 1. ආදර රටාවක් වෙනවා. ඔව් 4 3 2 1 කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ E තියෙන්නේ. E ගැන 8. 7 6 5. ආ. දීලා තියෙන වචනේ අක්ෂර මැද එක අරගෙන මැද එකේ ඉඳලා මුලට දීලා 4 3 2 1 කියලා. අගේ කරගෙන අගේ කියනවා නැවත මුලට ගිහලා ee u l කියලා. සම මේකටත් ඉලක්කම් ආදේශ කර ගන්නවා 1 2 3 4 5 6 7 8 කියලා. ඒ අනුව ලියන්න ඕනේ කොහොමද? තියෙන්න ඕනේ 4 3 2 1 8 7 6 5. 8 7 6 5 කියලා තමයි තියෙන්නේ. එහෙනම් මේ අක්ෂර ටික ඇතුලේ ලියලා ගත්තනම් හරි. 4 කියන්නේ d 3 කියන්නේ n දෙක කියන්නේ A එක කියන්නේ M D N A M 8 7 6 5 කියන්නේ S E T A
SAEPA DNA M SEPA කියලා ගුවන පැරි අන්නේ දීලා තියෙන වචනේ අක්ෂරම නම් තියෙන්නේ මෙන්න අර කෝඩිය ගැන හිතන්න එපා කෝඩිය B S කියලා කියන්නේ තුන නෙවෙයි තමයි නමුත් මෙතන අපි අර පිළිවෙලක් හදාගන්න දීලා තියෙන අක්ෂරම කිසියම් පිළිවෙලකට යට තියලා තියෙන නිසා ඒ පිළිවෙල හදාගන්න ඕන නිසා ඒක 3 4 5 6 කියලා දෙනවා අන්නේ දුන්න අක්ෂරම මෙතන කොහොමද තියෙන්නේ කියලා බලන්න හැබැයි මේ වගේ දුන්නොත් අර ඉංග්‍රීසි වලට අදාළ ඉලක්කම තමයි බලන්න ඕනේ ඇයි මේ දීලා තියෙන වචනේ අක්ෂරම නෙවෙයි මේ පැත්තේ තියෙන්නේ මේ අවස්ථාවක මෙහෙම ආදේශ කරගන්නේ නැහැ. ඉංග්‍රීසි හොබියේ නියමිත ඉලක්කම තමයි ලියලා. ඒක මේවා තව අපිට ඉදිරි papers එක තුනේ හම්බ වෙනවා. ඒකට අදාළව පුළුවන් ලැබෙයි. right. ඊළඟ දෙකේ කොහොමද තියෙන්නේ? ඊළඟ ප්‍රශ්න දෙකේ protect කියන එක ලියලා තියෙන මේ විදිහට නම් protect in PC sorry PTC PTC ROET එහෙනම් මැඩෝනා කියන කොහොමද ලියන්නේ ඒ වගේම ABBA කියන එක හය නම් COBA කියන කොහොමද අර විදිහමයි නේද දීලා තියෙන වචනේ අක්ෂරමද රහස් භාෂෙන් තියෙන්නේ කියලා බලන්න ඔව් දීලා තියෙන වචනේ අක්ෂරමයි රහස් භාෂෙන් තියෙන්නේ එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේව ඉංග්‍රීසි අක්ෂර ආදේශ කරගෙන ඒවා පොතන තියෙන්න බලනවා. P කියන්නේ 1, T කියන්නේ 4, T කියන්නේ 4ද 7ද කියලා අපි දන්නේ. මෙතනත් තියෙන මෙතනත් තියෙන නිසා 4 හෝ 7. C කියන්නේ 6, R කියන්නේ 2, O කියන්නේ 3, E කියන්නේ 5. නැවතත් T දෙනවා. يعني 4 හෝ 7. සයිස් එක තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. රටාවක් හඳුනගෙන ටී වලට එනවාගේ හරියටම දාගත්තා නම් හරි. එක තියෙනවා දන්නේ නැහැ. 6 තියෙනවා ආපහු දෙක තියෙනවා. එක තියෙනවා මෙහෙනම් අවසානයේ ට්‍රින් ටී 6 තියෙනවා ආපහු මුලට එනවා ආපහු 3 තියෙනවා ආපහු 5ට යනවා මැද එක තියෙනවා. පළවෙනි එකයි අවසාන එකයි. අවසාන එකයි පළවෙනි එකයි. පළවෙනි එකයි අවසාන එකයි පළවෙනි. මොකද තියෙන්නේ මේක 7 මෙතෙන්ට ටී වලට 7 එන්නේ මෙතෙන්ට අතරේ නේසා මැඩෝනා කියන එක බලනවා පළවෙනි එකයි අවසාන එකයි අවසාන එකයි පළවෙනි එකයි පළවෙනි එකයි අවසාන එකයි සෝ පළවෙනි එකයි අවසාන එකයි කියන්නේ M M අවසාන එක කියන්නේ A I අවසාන එකයි පළවෙනි එකයි අවසාන එක කියන්නේ N පළවෙනි එක කියන්නේ A පළවෙනි එකයි අවසාන එකයි කියන්නේ M N D ඕක කියලා තමයි ලියන්න වෙන්නේ හරිද බල ඉංග්‍රීසි අක්ෂර දින ඉලක්කම් දෙනවා නම් අනිවාර්යෙන් මේක ඉංග්‍රීසි අල්ෆෝඩිය ඉලක්කම් ආදේශ කළා තමයි උත්තරේ අරගෙන තියෙන්නේ ඉංග්‍රීසි හොඩිය ඉලක්කම් දෙනවා නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි හොඩිය ඉලක්කම් තමයි ආදේශ කළ යුතු නිසා ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඩිය පළවෙනියට තියෙන්නේ B දෙවෙනියට තියෙන්නේ B දෙවෙනියට තියෙන්නේ ඒ කියන්නේ පළවෙනිය. සෝ මේ ටික දිහා බලලා හය හදා ගන්න ක්‍රමයක් බලන්න එකයි දෙකයි දෙකයි එකයි මේ හය හදාගන්න පුළුවන් කොහොමද? එක දෙක දෙක එක එකතු කරන ගියොත් හය එනවා. සෝ මේ තියෙන ඉලක්කම් ටික එකතු කරන ගියොත් හය එනවා. සෝ මෙතනත් බලන්න. C කියන්නේ 3, J K L M N O. O කියන්නේ 15, B කියන්නේ 2, A කියන්නේ 1. ඒ ටික එකතු කරන ගියා නම් හරි 15 3 18 1 20 1 21. සෝ C O B කියන්නේ විසි එකයි
රහස් භාෂා අනිවාර්යෙන් අපේ පේපර් එකේ එනවා සයි ඉතින් අපි බලමු ගණන් කීපයක් හදන්න Baik, mulai hari ke-2 tiran dari ke Baik, sangkya rata api mita kalian katakan lati ini 30 ke 30 pak Metana di ini 30 ke dia sangkya rata api ke pen ini Eka sabi atari ini 30 ke yang dalam balam 30 ke yang dalam 30 pahadak pak ප්‍රශ්න ආරතරන සංඛ්‍යාවන් කියලා කියන්නේ මේ ඔක්කොම මේ මෑතක තිබ්බ IQ පාස් පේපර්ස් වල ප්‍රශ්න මේවා මං හිතන්නේ කායලංගවත් නැතුව ඇති කිසිම IQ පොතකවත් ගුරුවරයෙක් ළඟවත් මේ අලුත් ප්‍රශ්න නැතුව ඇති මේවා අලුතෙන්ම පේපර්ස් වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඔයාලා නැවතෙන්න පුළුවන් හැකියාවක් වැඩි සහ මේ විදිහට වෙන වෙනස් කරලා නැවතෙන්න පුළුවන් තියෙන අවස්ථාවක් වැඩි ඒ නිසා මේවා හදලා යන්න right 32 Baik, ini ada kaptennya. හරිද හදුවාද මම මේ ටික බෝඩ් එක අදින් නැතුව රටාව එහෙම කියන්න ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද ඒක අපිට කාලය ඉතිරි වෙනවා බෝඩ් එක අදින් නැතුව මම කියන්න ඒක ඔයාලා ගන්න බලන්න ඈ බැරි මොකක් තිබ්බොත් අහන්න ඔව් ප්‍රශ්නාර්ථය මෙහෙම දෙන්නම අපි කොහොමද හදන්නේ ප්‍රශ්නාර්ථය කොහෙද තියෙන්නේ කියලා හොයනවා ප්‍රශ්නාර්ථය කොහෙද තියෙන්නේ කියලා හොයනවා තියෙන අවසානයේ මැද එනනම් මේ අනිත්‍ය වගේ මැද තියෙන සංඛ්‍යා හදාගෙන තියෙන්නේ වටේ තියෙන සංඛ්‍යා පාවිච්චි කරලා. එසම මේ බලන්න මේ මැද තියෙන තුන හදාගන්න වටේ තියෙන සංඛ්‍යා පාවිච්චි කරලා ක්‍රමයක් බලන්න. මොකද්ද ක්‍රමය? ඔව්. 9 තියෙනවා, 4 තියෙනවා, ආය 3 තියෙනවා, ආය 4 තියෙනවා. නේද? මේ දෙපැත්ත දෙක එකතු මේ දෙකට සමාන වෙනවද? 9 4 13යි, 4 3 7යි. එහෙම නැහැ.
හැබැයි මේ බලන්න 9 ඔව් එකතු වෙන ඇති වෙලා වැඩි කිරීම ගත්තාම 9 4 4 36යි 9 4 4 36යි 4 4 12යි 36 12 න් බෙදුවා 3යි එහෙනම් 9 4 36යි 4 4 3 12යි ඒ 30 ඒ ආව 36 ඒ ආව 12 න් බෙදුවාම 3 එනවා අනිත් ඒවාගෙත් එහෙම ඔව් 4 4 2 8යි 5 4 8 40යි 40 8 න් බෙදුවාම 5යි 4 4 2 8යි 5 4 8 40යි 40 8 න් බෙදුවාම 5යි මෙතනත් එහෙම ආ මෙතන පොඩි වෙනසක් තියෙනවා නේද මෙතන 5 4 2 10යි 7 4 10 70යි 10 70 න් බෙදුවාම මෙතන 4 නෙමෙයි මෙතන 7 එන්න ඕනේ ඒක වැරදීමක් විභාග පේපර් එකේ තිබ්බේ මෙතන 70යි කියන්නේ 7 නේද 7 7 එන්න ඕනේ විභාග පේපර් එකේ 7 තිබිලා තියෙන මගේ 4 වෙලා තියෙනවා ඒක හදා ගන්න 5 4 2 10යි 7 4 10 70යි 10 70 න් බෙදුවාම 7 එන්න ඕනේ සම මෙතන උත්තරේ ගන්නත් එහෙමයි 6 6 2යි 1 4 3 3යි 42 3 න් බෙදුවාම 14යි නේද 14යි 32ට 14 32ට 14 33 ඔව් ආයෙත් ප්‍රශ්නාර්ථය මැද තියෙන්නේ ප්‍රශ්නාර්ථය මැද සමි මැද තියෙන ඉලක්කම හොයන්න ඕන මැද තියෙන ඉලක්කම හොයන්න පුළුවන් කොහමද 8 වරක් 3 24යි 2 වරක් 4 8යි 24 න් 8ක් අඩු කරාම 16යි නේද 8 වරක් 3 24යි 2 වරක් 4 8යි 24 න් 8ක් අඩු කරාම 16යි 5 වරක් 6 30යි බිंदु වරක් 12 බිंदुයි 30 න් බිंदुක් අඩු කරාම 30 තමයි 4 වරක් 5 20යි 3 වරක් 2 6යි 20 න් 6ක් අඩු කරාම 14යි සමිතන උත්තරෙත් හදාගන්න පුළුවන් කොහමද 2 වරක් 6 18යි 1 වරක් 8 8යි 18 න් 8ක් අඩු කරාම සරි 2 වරක් 6 12යි 1 වරක් 8 8යි 12 න් 8ක් අඩු කරාම 4යි නේද සරි 33 ට උත්තරය 4 2 වරක් 6 12යි 1 වරක් 8 8යි 12 න් 8ක් අඩු කරාම 4යි සරි 33 ට උත්තරය 4 34 ඔව් ඒක මම ඕන බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න බෝඩ් එක ඇඳලා මම අරුම්බ තියෙන සංඛ්‍යාව හොයන්න තියෙන්නේ සය 8 ඉලක්කම් දෙක තමයි පාවිච්චි කරන්න ඕනේ සය 8 දෙක ඉලක්කම් දෙක පාවිච්චි කරලා උඩ තියෙන සංඛ්‍යාව හොයන්න උත්සාහ කරන්න ඕනේ සහ 7යි 5යි පාවිච්චි කරලා 27 හදා ගන්න ඕනේ අපිට තේරෙනවා 7යි 5යි එකතු කරාම 12යි 12 වරක් දෙක නම් අපි මෙතන 4යි 3යි 7යි උඩ තියෙන්නේ 7මයි. සහ 7 වරක් 1 නම් 7යි. එහෙම රටාවක් අපිට පේන්නේ නැහැ. සතා චුට්ටක් ඉතින් එහා මේ වරක් ඉතින් වෙනවා. 7යි 5යි 12යි. එකතු කරාම ඊට මෙතන දෙකනේ තියෙන්නේ. සහ 7යි 5යි වෙනස ගත්තොත් 7න් 5ක් අඩු කරොත් 2යි. අන්න 12 වරක් 2 නම් 24යි. එක යට ඉලක්කම් දෙක එකතු කරනවා. යට ඉලක්කම් දෙකේ වෙනස අඩු කරලා ගන්නවා. ඒන උත්තර දෙක වැඩි කරා නම් හරි. 7යි 5යි 12යි 7යි 5යි අඩු කරාම 2යි 12 වරක් 2 නම් 27යි. 4යි 3යි 7යි. 4න් 3ක් අඩු කරාම 1යි. 7 වරක් 1 නම් 7යි. අහස උත්තරය ගන්න. 5යි 1යි 6යි. 5යි 1යි 6යි. 5යි 3 අතර වෙනස 4යි. 6 වරක් 4 නම් 24යි. උත්තරය 24.
Sir, okay, me. Sir? Okay, neho. Hate wargayai, pahe wargayai, aragana, me hate wargayai, pahe wargayai, adukar puhamat tenad da? Hate wargayai arang hatarakata hatalis namayai, pahe wargayai, pasarapta visipahai. Ah, oya matari, hatalis namayai visipahai, kisi hatarai, hatare wargayai dasai, dasai, tune wargayai nawayai, dasai nawayai, wargayai adukaratai, inkam adukarat. Ethari ne do, ya mata dek kama dek kama hari. Toh tapi dana no hadan kramen ini api dek barang ni utare barang. Kamar utare ini bisa ada ne do? Oh. Ada deh ne, kalau ne mata. Kamu utare ini kok rakyat ibat tiba. Right, ini lagi tu. Lesi prasen putih spa. Muka deh meja tiye no, prasen apa tiye nitri poli meja. Sabate tiye nila kan tu baca kanu. Samitana tiyena tiya hadaganna one wate thini lakkam pawachcha karala 5 3 2 tiyena ekathu karala balama 32 kiyala 5 3 8 2 10 ay aw 10 warak 3 na 30 wate thiyena ewa ekathu karala 3 wedi karana hari ow metanath ehema samanya 39 dakka gama api danna 13 warak 3 39 ay sa 13 enoda wate ewa ekathu karama eno 5 5 10 3 13 ay 13 3 wedi karama 39 ay metana 6 4 10 ay 5 15 ay 15 warak 3 Atalis pahai, oh enam itu nanti utre gane puluang, atai hai dah tu nai dah se barat tu nah, atalis ada, so utre atalis ada, sis pahat atalis ada, sis pahat atalis ada. Oh, nah sangkaya ada prasna, apa mungkin kalau kita dalam dina dibahagi di bawah dulu deh, nah, itu ada kita dah gane puluang ni. විශ්ලේෂණාත්මක තර්කේ නේන සිංහල වචන වලින් එනවා නේ මේ එකක් වර්ගයක් දිහාම බලන්නේ නේ සංඛ්‍යා රටා ආවේ නැත්නම් රූප සටහන් සමට 10ක් එන්නේ එක තියෙන. එහෙම. ඒක කරන පාඩම් වලින් තමයි. අර තියෙන ස්ට්‍රක්චර් එක වෙනස් වෙලා සමානට විවිධ විදිහට හැදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රශ්න අඩුම ගානේ පහක්වත් එනවා. හෝ නැත්නම් 10ක් එන අවශ්‍ය පේපර්ස් තියෙනවා. මේ තියෙන හැම පේපර් එකකම සංඛ්‍යා රටා තිබිලා තියෙනවා. ඒකයි මම මේ එන්න පුළුවන් කියලා කියන්නේ. එකපාරම නැතුව තියෙන සමට ඉඩ තියෙනවා. Right. Api ikmanata balamu neda. Mata den kattiyek libya denek inna nisa thoda thawa api nikan chutta pinadi kammeli nisa vinadiyak karam balamu. Mita kalin IQ gena thiyenawada naththa thoda api tikak speed eka wedi karanna puluwam. Ewenata me widiyata thawa ithuru papers tikak karagena yanda. Ewenata kalin igena gedi thiyenawada tikak amaru papers tikak unath hadala yame hakiyawa thiyenawa api. मुखर्जी तत्त्व अपे चानिक नहीं तो चानिका कताकरण बुलवाते निकलना मर पड़ता क्या न वादा समुद्र तत्त्व में भी देना होता है तब हमारो करला त्याग स्पीड एक वैली करला हमारो पे बस त्याग खाद्य नॉलेज नेता बेसिक लगा नेता में भी देना करके नहीं आना बिना डेट गम को लम्हे क्लासरूम में देश रात नांग अभी चुटक Kami terhad lama yang kita dengar ini sama mata kita boring lagi, enggan mau dengar ini sama kami. Obat teri cutak katakan, muka tu tak tip. Katakan apa maksudnya yang kedua? Chanika. Ha, tapi kau ngan dengi, me papers tu nak impas ini diri, tena papers tiga tiga kau bagi macam paper ini tu. Ada yang kamu menghane speed dari apa di kerela api kerela dia berdua naik dikelan ya. Caturi, ini oh ini cari ti. Muka tu tak teh. Right, okay, kena. Kasun. Kasun,
මේ විදිහට හොඳයිද නැත්නම් ස්පීඩ් එක ටිකක් වැඩිින් අරගෙන කරගෙන යමු කමක් නැහැ ඔබ කියනවා KW කියලා ඉන්න KW මොකද තත්ත්වය KW alright okay así ළමයි කියන විදිහක් කරමු සරිත. මම ළමයි නේ වාගේ වාට මොකද මෙහෙම ගැටලුවක් නැද්ද? ස්පීඩ් එක ටිකක් වැඩි කරලා කමක් නැද්ද? ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරත් කමක් නැහැ සරිත. හරි හරි. අපි එහෙනම් ඉතුරු කොටසට යමු. ස්පොට්ලයිට් දාන්න නේ. Right, paper එකේ ඉතිරි ටික එන ප්‍රශ්න 36 සිට 40 දක්වා 36 බලන්න පොඩි කාලයක් දෙන්න මෙයා මේක 115 වාර්ෂික වෙනු නේ වාර්ෂික පොලි අනුපාතයක් යටතේ සියයට 15 වාර්ෂික පොලි අනුපාතයක් යටතේ ණය මුදලක් ලබාගත් විට ලබාගත් ණය මුදලට සමාන පොලියක් ගෙවීම සඳහා කොපමණ කාලයක් ගත වේද? සියයට 15 වාර්ෂික පොලියකට ණයක් ගත්තහම ගත්ත ණය මුදලට සමාන පොලියක් ගෙවන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහන්න. ඒක ගත්ත ණය මුදල කීයද කියලා දීලා දිනවද? නැහැ. ණය මුදල ගත්ත ණය මුදල කීයද කියලා දීලා නැහැ. ඒක ගත්ත ණය මුදලට සමාන පොලියක් ගෙවන්න යන කාලය තමයි අහන්නේ. 115 වාර්ෂික පොලි අනුපාතය කියන එකේ තේරුම මොකක්ද? 115 වාර්ෂික පොලි අනුපාතය කියන එකේ තේරුම මොකක්ද? රුපියල් 100ක් ණයට ගත්තොත් අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය 15යි. රුපියල් 100ක් ණයට ගත්තොත් අවුරුද්දකට ගෙවන්න ඕන පොලිය 15යි. එනිසා 115 වාර්ෂික පොලි අනුපාතයක් යටතේ ගත්ත ණය මුදලට සමාන පොලියක් ගෙවන්න යන කාලය බලන්න. අපි හිතනවා ගත්ත ණය මුදල 100යි කියලා. ගත්ත ණය මුදල 100 නම් වර්ෂයකට පොලිය 15යි. 115 කියන එක තේරුම් නේද? වර්ෂයකට පොලිය 15යි. එනිසා ගත්ත ණය මුදලට සමාන පොලියක්. ණය මුදලට සමාන පොලියක්. ණය මුදලට සමාන පොලියක්. ගෙවන්න කොච්චර කාලයක් යනවද කියලා අහනවා. ණය මුදල 100යි. පොලිය රුපියල් 100ක් වෙන කොච්චර කාලයක් යනවද? ඒ කියන්නේ අවුරුදු 15 ගන්න පොලිය රුපියල් 100ක් වෙන අවුරුදු කීයක් යනවද කියන එක තමයි අහන්නේ. ඉතින් වර්ෂ ගන්න බලන්න පුළුවන් 100 15 බෙදලා 100 15 බෙදලා. මේ දන්න අයට මේ වගේ දේ ඉන්න ඕනේ නම් මම පැහැදිලි කරන්න උත්සාහ කළේ විභාගයෙන් කෙරෙන 100 15 බෙදලා කොච්චර කාලයක් යනවද කියන බලන්න පුළුවන්. කොච්චර කාලයක් යනවද බලන්න. කොච්චර කාලයක් යනවද? රසිත් කොච්චර කාලයක් යනවද? සිය බහලෙන් බෙදුවාම චාරිත්‍රි කොච්චර කාලයක් යනවද? කසොන් පොද IQ කියන එක මං කියවනේ ඔබේ මනස කොච්චර කාර්යක්ෂමද තර්කන හැකියාවෙන් යුක්තද කියන එක බලන්නේ
ඒ දෙක අතර වෙනස ගන්නවා 39. ඉතින් එකක වෙනස ගන්නවා. වර්ග දෙකක් මෙතන තියෙනවා. ඉතින් එක බැගින් අරන් වෙනස ගන්න. එක බැගින් කියන්නේ හරි ප්‍රශ්නෙක කොයි වැරදි ප්‍රශ්නෙක. හරි එකකුයි වැරදි එකකුයි අරන් ඒ දෙක අතර වෙනස ගන්න. හරි එකක් කියන්නේ ලකුණු දෙකක් ලැබෙනවා. වැරදි එකක් කියන්නේ එක ලකුණක් අඩු කරනවා. එක ලකුණක් අඩු කරනවා. වෙනස ගන්න මේකෙන් මේක අඩු කරනවා. ඍණයි ඍණයි එක ළඟ නිසා එක ධන වෙනවා. සහ දෙකයි එකයි තුනයි එකක වෙනස තුනක් තමයි එන්නේ. වුනේ හරි නම් ලකුණු දෙකක් ලැබෙනවා. වැරදි නම් එකක් අඩු කරනවා. එතකොට මේ දෙක අතර වෙනස එකක් වෙන්න පුළුවන්. වැ නැත්නම් ලකුණු දෙකක් ලැබෙන්නේ. මෙතන එකක් අඩු වෙන්නේ. එහෙනම් මේ දෙකම වෙනස බලන්න එකතු කරන්න ඕනේ. එහෙනම් සබ් එකක වෙනස 3යි 39 3න් බෙදුවාම 13යි. 39 3න් බෙදුවාම 13යි. මෙන්න මෙතන වැදගත් උත්තරයක් ආවා. හැබැයි අපි හිතන්න ඕනේ ඒන උත්තරේ මෙන්න මේ අපි හිතපු එකේ අනිත් පැත්ත තමයි එන්නේ. 50ව හරි කියලා හිතුවා නම් මේ ආ උත්තරේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේන වැරදි ප්‍රමාණය. මේන අවසානයේ ඉන්නේ වැරදි ප්‍රමාණය. එතකොට වැරදි 13යි. ප්‍රශ්න 50කින් වැරදි 13යි නම් නිවැරදිවා කියලා. නිවැරදිවා 37යි. සා උත්තරේ නිවැරදි පිළිතුර ප්‍රශ්න පිළිතුර සැපිය ප්‍රශ්න ගණන 37යි. පහව හරි ගෙලින් දුවත් අකුණු 100යි. අත්‍තරම් ගත්ත ගණන අකුණු එතන ලියා ගන්නවා. මුළු වෙනසක් යනවා 39යි කියලා. ඊසේ එකක වෙනස හොයාගන්න. හරි නම් ලකුණු දෙකක් ලැබෙනවා. වැරදි නම් එකක් අඩු වෙනවා. ඒතර එකක වෙනස තුනක් තමයි එන්නේ. මේ මුළු වෙනස එකක වෙනසින් බෙදෙනවා. කියන්නේ 39 3න් බෙදෙනවා. 39 3න් බෙදුවාම 13යි. ඒන උත්තරේ අපි හිතපේගේ අනිත් පැත්ත. 13 කියන්නේ වැරදි ගණන. එහෙනම් ඉතුරු 37 තමයි හරි. ඇත්තටම උඩට ගිහිල්ලා තියෙන කොච්චරද අනේක වචනෙන් අපි ලියා ගමු නේද පළමු මිනිත්තුවේදී මොකද කරන්නේ සෙන්ටිමීටර 3ක් උඩට යනවා ඊළඟ මිනිත්තුවේ මොකද කරන්නේ සෙන්ටිමීටර 2ක් පහළට එනවා ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ඇත්තටම 3ක් ගිහිල්ලා 2ක් ආවගෙන ඇත්තටම 1 සෙන්ටිමීටර උඩට ගිහිල්ලා තියෙනවා ඒ සඳහා පළවෙනි විනාඩියක් ගියා ඊළඟ විනාඩියක ඔක්කොම මිනිත්තු දෙකක් අපිට සමහරයක් හදාගන්න පුළුවන් මොකද්ද 1 සෙන්ටිමීටරක් යන මිනිත්තු දෙකක් යන 1 සෙන්ටිමීටරක් යන මිනිත්තු දෙකක් යනවා ඒක ලීදේ උස මීටර එකයි මීටර එකයි කියන්නේ සෙන්ටිමීටර නම් 100 මීටර කියන්නේ සෙන්ටිමීටර 100 1 සෙන්ටිමීටරක් යන මිනිත්තු දෙක නම් සෙන්ටිමීටර 100ක් යන මිනිත්තු කීයක් ඇයිද 200යි කියන්න පුළුවන් ද අපිට එහෙනම් 200යි කියන්න බෑ ඇයි 3ක් යනවා 2ක් පල්ලෙහාට යනවා ආපහු 3ක් යනවා 2ක් පල්ලෙහාට යනවා ආපහු 3ක් යනවා 2ක් පල්ලෙහාට යනවා 3ක් ගියපු ගමන් 3ක් ගියපු ගමන් අන්න ලිදෙන් උඩට ගිහිල්ලා අය ලිස්සන්නේ නැහැ ඒ නිසා මොකද කරන්නේ අන්තිම උත්සාහයේදී 3ක් ගියපු ගමන් අය පල්ලෙහාට ලිස්සන්නේ නැහැ ඒ නිසා ලිස්සන එක අදාළ නැහැ තා ඉස්සලම් කරන්නේ මිනිහෙන් අඩු කරනවා ඒ අවසාන උඩට යන
මිනිත්තුවේ උඩට යන සෙන්ටිමීටර 3ක් අවසාන උත්සාහය අඩු කරනවා. එන අවසාන දැන් සෙන්ටිමීටර 3 අඩු කරනවා. එතකොට එන තව සෙන්ටිමීටර 97ක්. හැබැයි මේ අවසාන උත්සාහය සෙන්ටිමීටර 3 උඩට යන්නත් සෙන්ටිමීටර 3ක් උඩට යන විනාඩියක් යනවා. කාලය යනවා මිනිත්තු 1ක්. ඒ අවසාන උත්සාහයට මිනිත්තු 1ක් යනවා. තව සෙන්ටිමීටර 97ක් තියෙනවා. මේ 97ටම ලිස්සන එක අදාළද නැත්? උඩට ගියාම දෙකක් ලිස්සන. උඩට ගියාම දෙකක් ලිස්සන. උඩට ගියාම දෙකක් ලිස්සන. අවසානයේ විතරයි උඩට ගියාම ලිස්සන් නැත්තේ. ඒ කියන්නේ අවසානයේ කැරි ඉතුරු 97ටම ලිස්සන එක අදාළයි. ලිස්සන එක අදාළයි කියන්නේ 1 සෙන්ටිමීටර මිනිත්තු 2යි. 1 සෙන්ටිමීටරයට මිනිත්තු 2 ගණන් සෙන්ටිමීටර 97ට මිනිත්තු කීයද? සෙන්ටිමීටර 97ට මිනිත්තු 97 වගේ ඒවා 2ක්. ඒ කියන්නේ එතන යනවා ඒක මිනිත්තු 180යි 194. එතන 194යි අන්තිම උත්සාහයේ සෙන්ටිමීටර යන මිනිත්තු 195යි ලින්දෙන් ගොඩ එන වැඩියට යනවා මිනිත්තු 195. හරිද? සෑනු පහ. රයිට් 39 බලන්න ඔකේ. ලියා ගන්න බැරුණා නම් අරකින් ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගෙන තියාගන්න. 39. කෙසේම් වාචනයක ඇති විස බීජ ප්‍රමාණය සෑම මිනිත්තුකට වරක්ම දෙගුණයක් බවට පත් වේ. එක්තරා මොහොතක ඇති විස බීජ ප්‍රමාණය 32කින් එකක් නම් එම මොහොතේ සිට භාජනය සම්පූර්ණයෙන්ම විස බීජ වලින් පිරීමට කවමන කාලයක් ගත වේද? හැම විනාඩියකට පාරක්ම දෙගුණ වෙන විස බීජ වලින් භාජනය. එක්තරා වෙලාවක තියෙන 32කින් එකයි. එහෙනම් සම්පූර්ණයෙන්ම විස බීජ වලින් පිරෙන්න කොච්චර කාලයක් යනවද කියලා අහන්න. හැම විනාඩියෙම දෙගුණ වෙනවා. දැනට තියෙන 32කින් එකක්. ඊළඟ විනාඩිය කියලා බලද්දි දෙන්නේ නැහැ. ඊළඟ විනාඩිය කියලා බලද්දි දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් වෙන්න කොච්චර කාලයක් ඇයිද? 32කින් එකක්. විනාඩියකට පස්සේ ගිහිල්ලා බලුවාම මොකද දෙගුණ වෙනවා? දෙගුණ වෙනවා කියන්නේ ආය 64 එකක් වෙනවා. එහෙනම් ඊට සා 128 එකක්. ආය 256. කවදාවත් ඒක සම්පූර්ණයෙන් පිරෙන්නේ නැහැ. දෙගුණ වෙනවා කියන්නේ පිරෙන නිසා මේක එකට තමයි ලං වෙන්නේ. දෙගුණ වෙනවා නම් මේ යට තියෙන සංඛ්‍යාව දෙකින් දෙකෙන් බෙදානවා නම් හරි. තුන් ගුණයක් වෙනවා දුවන යට තියෙන සංඛ්‍යාව තුනෙන් බෙදානවා නම් හරි නේද? දෙගුණ වෙන නිසා 32කින් 1 32 කියන්නේ 16 එක වෙනවා. ආපහු මිනිත්තුවකට පස්සේ ගිහිල්ලා බලුවාම දෙගුණ වෙන නිසා 16 දෙකෙන් බෙදුවා 8න් 1 වෙනවා. ආපහු මිනිත්තුවකට පස්සේ ගිහිල්ලා බලුවාම 8න් 1 දෙගුණ වෙනවා කියන්නේ 4න් 1 වෙනවා. කාලක් නේ කාලක් වෙනවා. කාල දෙගුණ වෙනවා කියන්නේ භාගයක්. ඒ කියන්නේ 4න් 1 මිනිත්තුවකට පස්සේ ගිහිල්ලා බලුවාම 2න් 1 වෙනවා. භාගය දෙගුණ වෙනවා කියන්නේ මිනිත්තුකට පස්සේ ගිහිල්ලා බලුවාම සම්පූර්ණ එකක් වෙනවා. සමින්තු කීයක් යනවා සම්පූර්ණයෙන්ම පිරෙන්න? මිනිත්තු යනවා 1යි 2යි 3යි 4යි 5. නිසා මිනිත්තු 5ක් යනවා සම්පූර්ණයෙන් පිරෙන්න. එහෙම ගන්න පුළුවන්. හැම මිනිත්තුක සැරයක්ම දෙගුණ වෙන නිසා 2 කීවෙනි බලයද 32ක් නේද කිව්වේ 32 වෙනි කියලා බලුවත් හරි. 2 4 8 16 32 දෙකෙන් පස්සේ ඉවරයි තමයි 32. ඒ නිසා යන්නේ මිනිත්තු 5යි කියලා ඔහොම ගන්න පුළුවන්. තුන් ගණයක් වෙනවා කොහොමද? තුනෙන් බෙදාන බෙදාන යනවා. නැත්නම් තුනේ කිවිණි කිවිණි කියලා බලන්න. හරි ඕනම් කම්මැලි කමටත් එක අතරේක ගානෙන් ක්ලියර් ගන්නවා අතරේක ගන්න අතරේක ගන්න ක්ලියර් ගන්නවා එක්තරා ටැංකියක ජල ප්‍රමාණය සෑම මිනිත්තුකට වරක්ම දෙගුණ වේ. ජල ප්‍රමාණය සෑම මිනිත්තුකට වරක්ම දෙගුණ වේ.
සෑම විනිත ප්‍රවරක්ම දෙගුණ වේ. එම ටැංකියේ අටෙන් එකක් පිරීම සඳහා සරි ටැංකියේ සම්පූර්ණයෙන්ම පිරීම සඳහා ටැංකියේ සම්පූර්ණයෙන්ම පිරීම සඳහා මිනිත්තු 48ක් ගියේ නම් සම්පූර්ණයෙන්ම පිරීම සඳහා මිනිත්තු 48ක් ගියේ නම් ටැංකියෙන් 4න් එකක් පිරීම සඳහා ටැංකියෙන් 4න් එකක් පිරීම සඳහා කොපමණ කාලයක් යන්නට ඇද්ද? 4න් එකක් පිරීම සඳහා කොපමණ කාලයක් යන්නට ඇද්ද? 4න් එකක් පිරීම සඳහා කොපමණ කාලයක් යන්නට ඇද්ද? ටැංකියක් සාමාන්‍ය මිනිත්තුකට පාරක් දෙගුණ වෙනවා. සම්පූර්ණයෙන්ම පිරෙන්නේ මිනිත්තු 48ක් ගිහිල්ලා. මිනිත්තු 48ක් ගිහිල්ලා එනම් හතරෙන් එකක් පිරෙන කොච්චර කාලයක් යන්නේ නැද්ද කියලා අහන්න. කොච්චර කාලයක් යන්නේ නැද්ද? ඔව්. චානි උත්තර දාලා තියෙනවා. අනිත් අය. අනිත් අය එහෙම කියන්න බෑ නේද චානික අපිට? එහෙම කියන්න බෑ. ඇයි? සම්පූර්ණයෙන්ම පිරෙන්න තමයි මිනිත්තු 48ක් ගිහිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම පිරෙන්න මිනිත්තු 48යි නම් හැම විනාඩියකට සැරයක්ම දෙගුණ වෙන්නේ. එහෙනම් භාගයක් පිරෙන්න කොච්චර කාලයක් යන්නේ නැද්ද? භාගයක් පිරෙන්න කොච්චර කාලයක් යන්නේ නැද්ද? සම්පූර්ණයෙන්ම පිරෙන මිනිත්තු 48ක නම් භාගයක් පිරෙන්න කොච්චර කාලයක් යන්නේ නැද්ද? මිනිත්තු 24යි කියන්න පුළුවන් අපි. මිනිත්තු 24යි කියන්න භාගයක් පිරෙන්නේ. නැහැ හැම විනාඩියකම දෙගුණ වෙනවා. හැම විනාඩියකම දෙගුණ වෙන නිසා මිනිත්තු 24යි නෙවෙයි. සම්පූර්ණයෙන් පිරෙන මිනිත්තු 48ක නම් මිනිත්තු 47යි යන්නේ භාගයක් කරේ. 47 වෙනි මිනිත්තුවේදී භාගය වෙනවා. එහෙනම් ඊළඟට දෙගුණ වෙච්ච ගමන් 48 වෙනවා. 48 එක සම්පූර්ණයෙන් පිරෙනවා. සම භාගයක් පිරෙන්නේ නැහැ මිනිත්තු 47යි. භාගයක් පිරෙන්නේ නැහැ මිනිත්තු 47 නම් කාලක් පිරෙන්නේ නැහැ මිනිත්තු කීයක් යන්න නැද්ද? කාලක් පිරෙන්න කොච්චර යන්න නැද්ද? කාලක් පිරෙන්න ඔව් තව විනාඩියක් මේ වෙතර නේද මිනිත්තු 46ක් තමයි යන්නේ 46ක් යන්නේ රයිට් ඉට්ස් ඕකේ එතකොට කාලක් පිරෙන්නේ මිනිත්තු 46ක් තමයි නිකන් කර්මයක වලත් කිව්වේ අයි කු ප්‍රශ්න සමහරට එන්න පුළුවන් ඔය වගේ නේද සර් පොඩක් කල්පනා කරලා උත්තර බර දෙන්න බර හරි ඊළඟ 40 අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා ගමන් කළ හැකි විවිධ මාර්ග තුනයි කුරුණෑගල සිට කොළඹ දක්වා ගමන් කළ හැකි විවිධ මාර්ග පහයි කොළඹ සිට කළුතර දක්වා ගමන් කළ හැකි මාර්ග හතරයි අනුරාධපුරයේ සිට කළුතර දක්වා ගමන් කරන්න පුළුවන් මාර්ග වෙනු නැහැ මාර්ග කීයක් තියෙනවද අනුරාධපුරයේ සිට කුරුණෑගල දක්වා මාර්ග තුනයි කුරුණෑගල ඉඳලා කොළඹ දක්වා මාර්ග පහයි කොළඹ ඉඳලා කළුතර දක්වා මාර්ග හතරයි මාර්ග හතරයි අනුරාධපුරයේ ඉඳලා කළුතර දක්වා මාර්ග කීයක්ද මෙහෙම තිබ්බාම අනුරාධපුරයේ ඉඳලා කුරුණෑගල තුනයි කුරුණෑගල ඉඳලා පහයි පහෙන් ඉඳලා හතරයි තිබ්බාම එහෙනම් මෙතන ඉඳලම මෙතෙන්ද කොච්චරක් තියෙනවද බලන්න ලේස් ක්‍රම එක තමයි මේ දෙක වැඩි කරන යන එක තුන පහ හතර වැඩි කරගෙන යන හැටි තුන් අර පහ 15යි 15ක් අතර 60යි අනුරාධපුරයේ ඉඳලා කරුතු දක්වාම යන මාර්ග විවිධ මාර්ග 60ක් තියෙනවා ඔව්නේ මේකේ පළවෙනි මාර්ගය ගිහිල්ලා
Right, hari dah. Oh, A nam A sah B namu naga dekat kota dorot disaya, kilometer rekasi disaya. Paut gali ke sama agama saya, si itu kami bus strategi, memang dulu kawan tim sudah kayak dekat, kaya nama, kayak dekat. Saya mau minit tuh bisa kedua orang mau A naga re, si itu B naga re si itu A naga re itu bus strategi pitat tuh. Hema minit tuh bisa lah saya mau pitat tuh nama bus strategi, kan bus strategi orang ramai, tino minari sini sih lama ini sa. Memang sewa perahu pahat aram bela pasal pahai ekat awasan nih mau. Saya mau bus ratah mau gaman ande minit bisa tuh ya kayak gak nawa. Ya mau. Emang terus orang mau. Ek dinat tulah enagrain pitat tuh nu bus ratah ganan kau paman ada. Ek dinat tulah enagrain pitat tuh nu bus ratah ganan kau paman ada. Minari bisa bisa tuh enagrain utya nu binagrain utya nu pengen enagrain pitat tuh nu bus ratah. Minari bisa bisa tuh nu. Udah pahai ini lah hendai pahai itu enkang ya. Di pahaya itu hendak pahaya itu kan ya, tapi dalam bela ibah ini yang bela ini, kali ini itu binar di isu 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 ini dia di pahaya itu hendak pahaya kan ya, di sini dia tu baru ini pahaya isu pahaya tadi pahaya itu mau ada mau tu teringat pulau, bela itu teringat pulau apa itu kan ada, binar isu isu kan pahaya pas satu dia, pahaya kata tu naik ni, pahaya kata tu naik, eh lagi kayak iya tiang udah pahaya itu hendak pahaya itu kan kayak pahaya dolah tiang sa pahaya kita tuh nggak ani pahaya dolah kan sa dolah yang ready kerana dah ready kerana apa ini terak mati eh pahata jual balan pahaya itu lah hendak pahaya kan nih pahaya itu lah high lap kan balan pahaya itu lah high lap tuh pahaya bisa pahaya hatalia high itu lah high itu pada high lap tekap kita tuh misalnya hati rakte, ekaran payah kita tu nai, ekar tawai ka, ekar tu eno, enza payah kita tu nai, yogi payah dolah kita balan, dolah ini mana kerja, enza how hendai pahat tikap pita tu misa, ane ekar tu kerana eno, enza e na kerja pita tu nambah satu kerana this,
හරි අන්න එහෙම හිතෙන් හරි කැටි මේ විදිහට කැටි කෝණේ පාවිච්චි කරලා හරි ගත්තනම් අපිට වෙලාව ඉතින් ඒ නිසා ඒකට උත්තරේ 37 නෑ ඊළඟ වාරට මම බලන්න පුළුවන් ඊළඟ බලන්න ඇයිද තුනයි පහේ ඉඳලා දහවල් 12 ගෙන පැය කීයද? පැය 7ක් නේද? පැය 7ක්. 12ටත් එකක් පිටත් වෙන නිසා ඒකත් එකතු වෙන්න ඕනේ. ඒක ලොකම 22ක් වෙනවා. ඒක 22යි. ප්‍රශ්න 42යි. 43. පෙරවරු 7ට ඒ නගරෙන් පිටත් වෙන බස් එකට දිනක දිනක් තුළ හිම වෙන ගමන් වාර ගන්න. උදේ 7ට ඒ නගරෙන් පිටත් වෙන බස් එකට හිම වෙන ගමන් වාර ගන්න. නේද? ඒ වලින් පිටත් වෙන්නේ 7ට ගමනාන්තයට යන පැය දෙකක් යනවානේ. පැය දෙකක් යනවා. ඒක B වලට ළඟා වෙන්නේ 9ට. 9ට. ඔන්න එකව ගමන් වාරයයි. නේද? එක ගමන් වාරයයි. ඊට පස්සේ විනාඩි 20ක විවේකයක් ගන්න. ඒතර 9:20ට තමයි එහෙම පිටත් වෙන්නේ. මෙහෙටදී 9:20 ඉඳලා 11:20 වෙනවා. ගමන් වාර දෙකයි. ආපහු විනාඩි 20ක වේගයක් ගන්නවා 11:46 මෙහෙට යනවා 12:40 වෙනකොට ගමන් වාර 3යි ආය විනාඩි 20ක වේගයක් ගන්නවා 2ට පිටත් වෙනවා මෙහෙට එද්දි පැය දෙකක් යනවා කියන්නේ 4යි ගමන් වාර 4යි ආය විනාඩි 20ක වේගයක් කරන් 4:20ට යනවා ඒක යනවා 6:20 වෙනකන් ප්‍රශ්නයක් නැහැ පිටත් වෙන එක නතර වෙන්නේ 5ට 5ට කලින් පිටත් වෙනවා ඊට පස්සේ හතර යන එක 9 වෙනවා විනාඩි 20ක බ්‍රේක් එකක් ගන්න 11:20 වෙනකන් ඉන්නවා මේ විදිහට ගියාම ගමන් වාර 5ක් තියෙනවා 43ට උත්තරේ 5 44 බලන්න 44 එක් ගමන් වාරයකදී බස් රථයේ රියදුරාට රුපියල් 500ක මුදලක් ලැබේ නම් එක වාරයකට වෙනවා යන වාරයකට රුපියල් 500ක් ලැබෙනවා ඒ නගරෙන් ගමන් ආරම්භ කරන බස් රථයේ රියදුරාට දිනකට ලැබෙන මුදල් ඒ නගරෙන් උදේ 5ට පටන් ගන්න. ඒ නගරෙන් උදේ 5ට පටන් යන කෙනාට දිනකට ලැබෙන මුදල. එතකොට ගමන් එක ගමන් වාරයක 500 ගානේ ගමන් වාර කීයද කියලා බලනවා. හරි ගමන් වාර ගානේ වැඩි කරා නම් හරි. තායි අපි වෙනම උදේ 5 ඉඳලා හැන්දෑව 5 වෙනකන් ලියන්න ඕනද? උදේ 5 ඉඳලා හැන්දෑව 5 වෙනකන් ලියන්න අවශ්‍ය නැහැ. දැනට අපි උදේ 7 ඉඳලා ලියලා තියෙනවා. උදේ 5 ඉඳලා හැන්දෑව 5 වෙනකන් ලියවත් එකයි. උදේ 8 ඉඳලා හැන්දෑව 4 වෙනකන් ලිව්වත් එකයි නේද? පැය 12ක් බලන්න මේ නිසා අපි දැන් උදේ 7 ඉඳලා ලියන නිසා හැන්දෑව 4 වෙනකන් ලියන්න බලනවා 6:20යි. සාහය විනාඩි 20ක වේගයක් ගත්තාම 6:40යි. ඒක මෙහෙ දෙද්දි 8:40 වෙනවා. අන්න හවස 7 පහු වුණා. සාහය යතින පිටත් වෙන එකත් අපිට දැන පුළුවන්. ඒක උදේ 5 ඉඳලා හැන්දෑව 5 වෙනකන් බැලුවත් එකයි. උදේ 7 ඉඳලා හැන්දෑව 4 වෙනකන් බැලුවත් එකයි. එතකොට එනවා 6 ගමන් වාර 6. ඒ නිසා උදේ 5 ඉඳලා හැන්දෑව 5 වෙනකන් දින ගමන් වාර 6යි.
එක ගමන් වාරයක රුපියල් 500 නිසා 506ක් රුපියල් 3000යි. රුපියල් 3000යි. සමහර මේ වගේ කෙටි ක්‍රම ඒ තැන්වලදී පාවිච්චි කරන්න ලියලිය ඉන්න අවශ්‍ය නැහැ වෙලාව ඉතිරි කරන ඕන නිසා. රුපියල් 3000ක් ලැබෙනවා. දැන් 47ට රුපියල් 3000යි. අතලිස් පහ බලන්න. ප්‍රශ්න 45. ඒ නගරයෙන් පිටත් වන කොපමණ ප්‍රමාණයක් දවල් 12ක් 5ක් අතර කාලය තුල බී නගරයට පැමිණෙනු ඇත්තේද? ඒ නගරයෙන් පිටත් වන කොච්චර ප්‍රමාණයක් දවල් 12ක් 5ක් අතර බී නගර පහක් අතර ඈ 12ක් 5ක් අතර කාලය තුල බී නගරේ වෙනුනේ බී නගරයට එනවාද කොච්චරක් වෙනවද කියලා මට දාන්න උත්තරේ chat box එකට ඉතින් හතරම මම හදපු නිසා 45 අය හදන්න ඔරණිය බලන්න තුලයි තියෙති වෙලාවක් තියෙන 12 ඉඳලා 5 5ක් අතර කාලේ බී නගරේ වෙන බස් රටානේ පොලික පොඩි පැය ගන්න තියෙන නිසා ඔන්න දිහා බලන්න පුළුවන් 12 ඉඳලා අවස 12 5 අතර අතර කියපුවහම 12 ගන්න පුළුවන්ද බෑ අවස 5 ගන්න පුළුවන්ද බෑ 12 5 අතර නිසා ඒ දෙකේ අතර තියෙන කාලය නිසා 12 ගන්න බැහැ නිසා 12 විනාඩි 20 මිනිස්සු නැන්නේ 12යි පැල එකක් නිසා 12යි 20ට එකක් එනවා 12යි 40ට එනවා 1ට එනවා 1යි 20ට එනවා 1යි 40ට එනවා 2ට එනවා 2යි 20ට එනවා 2යි 40ට එනවා 3ට එනවා 3යි 20ට එනවා 3යි 40ට එනවා 4ට එනවා 4යි 20ට එනවා 4යි 40ට එනවා 5ට ගන්න බෑ මොකද අතර තියෙන නිසා අපිට පියක් තියෙන 2යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14. 14ක් කියන. ලොකු වඩා ලේසියි නේද? පැයකට 3යි. ඒ වගේ පැය කොච්චරද 12 ඉඳන් අවසන් කරලා පැය 5යි. හැබැයි අතර කියන නිසා 12ට පිටත් වෙන්න කියන්න බැරි නිසා ඒක අඩු කරා නම් හරි. එතනම 14ක්. එහෙම ගන්න පුළුවන්. ඒක තමයි හොඳ ක්‍රමය. අතර කියපු නිසා අර හැන්දෑවේ 12ට පිටත් වෙන 12ට ළඟා වෙන ගන්නත් බැහැ හවස 5ට ළඟා වෙන ගන්නත් බැහැ නිසා එක අඩු කරනවා මේ පොඩි කාලයක් නිසා දීලා ගන්න පුළුවන් එහෙම නැත්නම් අර වගේ තිබ්බනම් ටැග් ටැග් එක තුනයි පැය පහක් නිසා පහෙන් වැඩි කර අතර කියලා දීන නිසා දෙපැත්තට ගන්න බැරි නිසා එකක් අඩු කරනවා right ඊළඟ රූප සටහන් මං කියවන්නේ නැනවා කියලා රූප සටහන් වලින් ප්‍රශ්න 5ක් 10ක් විතර එනවා 46 සිට 50 දක්වා මොකද කියන්නේ A B C D කියලා රූප හතරක් බැගින් දී ඇත එම රූප දක්වා ඇත්තේ අනුපිළිවෙලෙන් නොවේ මේ රූප දීලා තියෙන පිළිවෙලට නෙවෙයිලු ඒත් එම රූප අනුපිළිවෙලෙන් පෙර ගැස්සූ පසු පළමු රූපයට කොටසක් හේතු කිරීමෙන් දෙවන රූපයේද දෙවන රූපෙන් කොටසක් ඉවත් කිරීමෙන් තෙවන රූපයේද තෙවන රූපයට කොටසක් නැවත එකතු කිරීමෙන් සිවුවන රූපයේද සැකසේ යන එක එක් ප්‍රශ්නයක දාලා නිවැරදි පිළිතුර තෝරන්න. පළවෙනි එකක් එකතු වෙලා දෙවෙනි එක හැදෙනවා. දෙවෙනි එකෙන් එකක් අඩු වෙලා තුන්වෙනි එක හැදෙන්න ඕනේ. නැවත තුන්වෙනි එකක් එකතු වෙලා හතරවෙනි එක හැදෙන්න ඕනේ. අන්න එහෙම අනුපිළිවෙලට පෙළ ගැස්සුවාම එන උත්තරය මොකක්ද කියලා අහන්නේ. බලන්න කුකුසට අහන්න. මට මේක බෝඩ් එකේ අඳින්න බැරි නිසා බලන්න.
හරිද ඔව් කවුද ගන්න වෙන්නේ එතන මේ වගේ ඒවා ලේසි අපි නිකන් රූපය හැට මෙහාට කර කර ඉන්නවට වඩා රූපයට මෙහාට කරගෙන ඉන්නට වඩා ලේසි මේ දීලා තියෙන පිළිතුර අර උඩ තියෙන කොන්දේසියට එකඟ නම් එකඟද කියලා බලනවා. එහෙම එකඟ නම් ඒක තමයි උත්තරේ. එහෙම එකඟ නැත්නම් දෙවෙනි උත්තරයට යනවා. අර උඩ තියෙන කොන්දේසියට කොන්දේසිය මොකද්ද? පළවෙනි රූපයට එකක් එකතු වෙලා දෙවෙනි රූපේ හැදෙනවද? දෙවෙනි එකෙන් එකක් අඩු වෙලා තුන්වෙනි එක හැදෙනවද? නැවත තුනට එකක් එකතු වෙලා හතරවෙනි එක හැදෙනවද කියලා බලන්න. පළවෙනි උත්තරේ නිකන් උදාහරණයක් බලන්න. DB. සර් D කියන්නේ මේ රූපේ. D ට එකක් එකතු වෙලා B හැදෙන්නේ. ඔව් නේද? B එක එකතු වෙලා B හැදෙනවා. සර් අප BA සර් දෙවෙනි රූපේ එකක් අඩු වෙලා දෙය හැදෙන්නේ. B තියෙන්නේ මේක B වලින් එකක් අඩු වෙලා දෙය හැදෙන්නේ. නෑ 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 නේද B වලට අඩු වෙලා නෙවෙයි A හැදෙන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ පළවෙනි එක නෙවෙයි. අන්න එහෙම උත්තර වලින් ආවම ඩගාලා ගන්න පුළුවන්. දෙවෙනි එකද උත්තරේ C වලට එකක් එකතු වෙලාද B හැදෙන්නේ. ඔව් C වලට එකක් එකතු වෙලා B හැදෙනවා. දැන් B D ඒ කියන්නේ B වලින් එකක් අඩු වෙලාද D හැදෙන්නේ. ඔව් B වලින් එකක් අඩු කරාම D හැදෙනවා. ඊට පස්සේ D A D වලට එකක් එකතු වෙලා D හැදෙන්නේ. ඔව් D වලට එකක් එකතු වෙලා A හැදෙනවා. සහ 46 උත්තරය එහෙනම් 2 46 ට 2. Right 47 ඉතින් මේ සාමාන්‍ය අපේ IQ paper වල ප්‍රශ්න 60ක් ආවොත් 50කට 55කට විතර උත්තර හතරක් දෙනවා. උත්තර තෝරන්න තියෙන්නේ. ප්‍රශ්න 5කට 10කට විතර තමයි කෙටි උත්තරේ ලියන්න තියෙන්නේ. මේ වගේව අනිවාර්යෙන් උත්තරේ තෝරලා පිළිතුරට දාලා අංකය දාන්න තියෙනවා. ඒ නිසා මේ වගේ තැන්වලදී උත්තරෙත් එක්ක යන එක ලේසි. පළවෙනි එක උත්තරේ හරිද කියලා බලන්න. BC කියන්නේ B වලට එකක් එකතු වෙලාද 100 හැදෙන්නේ. B වලට එකක් එකතු වෙලාද 100 හැදෙන්නේ. නෑ B වල ත්‍රිකෝණයේ තියෙන්නේ මේ පළවෙනි කොලම් එකේ C වල ත්‍රිකෝණයේ තියෙන්නේ දෙවෙනි කොලම් එකේ නේද? සෑ එහෙම ගන්න බෑ. සෑ දෙවෙනි උත්තරේද? B වලට එකක් එකතු වෙලාද D හැදෙන්නේ. ඔව් B වලට එකක් එකතු වෙලා D හැදෙනවා. D වලින් එකක් අඩු වෙලා D හැදෙන්නේ. ඔව් D වලට එකක් අඩු වෙලා A හැදෙනවා. නැවතත් A වලට එකක් එකතු වෙලා C හැදෙන්නේ. ඔව් A වලට එකක් එකතු වෙලා C හැදෙනවා. අන්ස 47ටත් උත්තරය 2. 47ටත් 2. 48 B වලට එකක් එකතු වෙලාද 100 හැදෙන්නේ B වලට එකතු වෙලාද 100 හැදෙන්නේ නැහැ. ඒක පළවෙනි එක නෙවෙයි දෙවෙනි එකත් BC තියෙන නිසා දෙවෙනි එකත් නෙවෙයි එහෙනම් තුන්වෙනි එකෝ 4. B වලට එකක් එකතු වෙලාද D හැදෙන්නේ. ඔව් B වලට එකක් එකතු වෙලා D හැදෙනවා. D වලින් එකක් අඩු වෙලාද 100 හැදෙන්නේ D වලින් එකක් අඩු වෙලා නෙවෙයි 100 හැදෙන්නේ නේද? එතකොට තුන්වෙනි එකක් නෙවෙයි එහෙනම් උත්තරේ වෙන්න ඕන 4 B වලට එකක් එකතු වෙලා D හැදෙනවා D වලින් එකක් අඩු වෙලා A හැදෙනවා A වලට එකක් එකතු වෙලා C හැදෙනවා ඔව් එනිසා 48ට උත්තරය 4 49 50 AC A වලට එකක් එකතු වෙලාද 100 හැදෙන්නේ ඔව් මෙතන ත්‍රිකෝණය තිබ්බා මෙතන තිබ්බට හැබැයි මේකේ තියෙන වෙනම සර් වෙන කිසියම් උත්තරයක් නැත්නම් විතරයි ඒ ක්‍රමය ගන්න ඕනේ ඔයගෙන් බැලුවම වෙන උත්තරයක් නැහැ නේද AC තමයි ගන්න A වලට එකක් එකතු වෙලා C හැදෙනවා C වලින් එකක් අඩු වෙලා B හැදෙනවා B වලට එකක් නැවත එකතු වෙලා D හැදෙනවා ඊතරනම් වෙන උත්තර නැති නිසා ඒ ක්‍රමය ගන්න වෙනවා සර් 49 ට උත්තරය 1 49 ට 1 50 A වලට එකක් එකතු වෙලාද B හැදෙන්නේ ඒ වලට එකතු වෙලා නෙවෙයි B හැදෙන්නේ. එහෙනස පළවෙනි උත්තරේ නෙවෙයි. එහෙනම් දෙවෙනි උත්තරේද? ඒ වලට එකක් එකතු වෙලාද C හැදෙන්නේ. ඒ වලට එකක් එකතු වෙලාද C හැදෙන්නේ. ඔව්. C වලින් එකක් අඩු වෙන්න එපා. එහෙනම් දෙකෙන් තුනට යද්දී අඩු වෙන්න එපා. එහෙනම් C වලින් එකක් අඩු වෙලාද D හැදෙන්නේ. C වලින් අඩු වෙලාද D හැදෙන්නේ? නැහැ. එහෙනස දෙවෙනි උත්තරේ නෙවෙයි.
තුන්වෙනි උත්තරේද ඒ වලට එකක් එකතු වෙලා සී හැදෙන එක හරි සී වලින් එකක් අඩු වෙලාද බී හැදෙන්නේ ඔව් සී වලින් එකක් අඩු වෙලා බී හැදෙනවා නැවත බී වලට එකක් එකතු වෙලාද ඩී හැදෙන්නේ ඔව් එතකොට උත්තරේ 50ට 50ට 3 50ට 3 right මම හදන කලින් පහම හරියයි ඒක Pak denna, paper kehadiran timing puru dina tuh nih, ekola amal itu adalah dolah amal kang terhadan. Ini pasti, api ekta petangga mau bodi, ya bodi petangga nu kurapi mengerta, utarik aman dina, terus utarikiya kalau tuh gini ke saka cakaran nu puru, terus awa ika para khadela tipe pasti mana mengerta saka cakaran nu bohmi, mungkin saka cakaran nu bolua, sama mengerta payah cara paper kekeran nu dolah amal, kang ika sebaya bagi break ke kagana. Ikatan, awal bodi ya, kerum, mama dolah, dolah yang kali itu nuta awal bodi kita dalam tip tiga dana, dolah, dolah, sorry, dolah, dolah yang kali itu nuta tip tiga dana, ikke ini adalah, aturan, aturan yang kali itu ini kan, abis, awal bodi kata kerum, obatik itu saman dila anita itu kian, harus sorry awal bodi kata keran, mangitane, bagaikan tuh yang mau tau awal bodi misi apa itu kita lesi dia lah, very much ramanya fail ini misi itu mau awal bodi. Alakung adu ini tau bodi kan, ini sa, apik hitan ini dia paper kan, ini ya ke, kan ini mau practice kan, ini mau paper kan, ini kapi house ini case itu, atara mau ini kan kata kerum, ini sa dengan gua pack target ini paper itu dalat ini mau grup ke hadan, itu pasti, ikatnya, nah itu sambandu ini linknya kemana kita, nalu linknya kak dai, ini linknya kini, na, mana ada pertanyaan tiga orang, grup pekerjaan, apa kelas kelas udah hari kian, apa ini just kerjain, ini dalam setiap ekor kerjaan pun, kisim pertanyaan, mandor, beberapa awasan ini dia, tapi kalau dia diwajibkan kerjaan pulangnya kayak apa dia, na, sah, wibawa itu mandor, ini papers, ada answers dia, na, wibawa ini ini dia pertanyaan patut dikat kami meeting ini, eh hari ganan mohonan dah, darah ganan dia sudah, ganan bege ganan, dumbe ganan, uwa sangkar ganan, ganan darah, darah ini bulan, apa ini pertanyaan paham kita rumah ini, ini paper kita. Ewakin ina prasna pamane adui, nah ini satu mei ewat wedi barak, mode ni ewat hadan ne tuin ina hadam, wedi cer barak mode im, right, enam dan natarai no, wae natarai no, wae wedi itiri ira, karga ni an, nah hatalis satu pana utara kan wak ini, hatalis satu pana hadu utara ne wata bang kia gen giot, hatalis satu pana ha, emun naik ke utara kan wak. Hatalis satu dah awet dia tapi C B dah C B ni weh hatalis satu dah awet C A nah B B A C ni dah hatalis satu dah dewi hatalis satu dah dewi utre hatalis satu dah dewi utre hatalis atarata hatalis atarata V V V D V D A C ini hatris ada tak hatara hatris ada tak hatara hatris naveta A C B D hatris naveta ekka hatris naveta ekka panahat tuh panahat tuh
dengar paper එක හදන්න අපි ගලාම වරකන් අතර break එක අරගෙන එකට සම්බන්ධ වෙමු. ඒක ඔකේ thank you.